Namo Buddhaya, Satham Katikava. Namo Buddhaya, අද අපි ඇවිල්ලා තියෙන්නේ තවත් අලුත් වැඩසටහනක්. එනම් අපි දැන් කරගෙන යන නමෝ බුද්දා වැඩසටහන නව වැඩසටහන් පෙළේ තවත් අධ්‍යයනයකට මේ වැඩසටහන තුලින් දැන් වෙනකොට මම හිතන්නේ හුඟක් අයගේ තෘප්තියටපත් වෙලා තියෙනවා යම් යම් ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇති වෙලා තියෙනවා කියලා අපිට දන්නවා සිටියා. ඒ එක්කම මේ තුලින් යම් යම් අදහස් උන් තුලත් ඇති වෙලා ඒ සඳහා යම් යම් ප්‍රශ්නත් ඉදිරිපත් කරමින් තියෙන අවස්ථාවක් හැටියටත් මට කියන්න පුළුවන්. මේ සියල්ල මම හිතන්නේ මේ හැංගිලා වැහිලා ගිය අවස්ථාවක අපි ලොකු ස්වාමීන් වහන්සේ අපි කළපු පිනකින් අපිට ලොකු ස්වාමීන් වහන්සේ කරන ලද දායාදයක් අත්වලක් හැටියට කියන්න පුළුවන්. බොහොම සරල ලෙස මේ තියෙන කරුණු සංකීර්ණ ප්‍රශ්නයන් ඉතා ලිහිල් කොට අපිට ඉදිරිපත් කර ගැනීමට අවස්ථාවක් මේ වැඩසටහන තුළින් අපට හැකියාවක් වෙලා තියෙන්නේ අපි ලොකු ස්වාමීන් වහන්සේ හන්දයි. ඉතින් මේ වැඩසටහන තුළ අපි දැක්කක් කීප වතාවක් විවිධ පැතිකඩ වලින් අපේ ධර්මය අපි අවබෝධ කර ගැනීමට උත්සාහ කර ගැනීමට උන්වහන්සේගේ තියෙන කුසල මහිමය තුළින් අප විවිධ පැතිකඩ වලින් මේ නිර්වචනය විග්‍රහ කර ගැනීමට හැකියාවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්ත තලෝබාධෝ ශාමෝ මෙවැනි විදිහට කොහොමද මේ කුසල මූලයන් සම්බන්ධවත් ඒ එක්කම කොහොමද අපේ මේ සිත හසුරවා ගන්න කෙසේද සමාධියට පත් කර ගැනීමට හැකියාවක් පමණක් ඇද්ද නැතොතින් එහාට අපි යනවන විපස්සනාවට කුමන ආකාරයෙන්ද මේ විපස්සනාව වැඩි යුත්තේ මේ ගුණාංග තුලින් ওই මායාකාරී ලෙස අපි හසු වෙනවාද විවිධ අවස්ථාන් වලදී අපේ ධර්මය නැතොත් මාර්ගය අවබෝධ වූවායි කියා මෙන්න මේ හා සම්බන්ධව අපි කතා කරනකොට අපි විශේෂයෙන්ම අපේ තියෙන මේ තුල තියෙන සීලබ්බත පරාමාසයන් මේ තියෙන විචිකිච්ඡාව මේ තියෙන අපේ තියෙන මේ මමත්වය සම්බන්ධයෙන් ගත්තාම සක්කාය දිට්ඨිය ගැන අපි කතා කරා. මේ සක්කාය දිට්ඨිය හැම අවස්ථාවකදීම මේ අපේ ළඟ තියෙන දේ පවා අපට හසු කර ගැනීමට හැකියාවක් නැති වෙනවා. මොකද අපි ඉන්ද්‍රියන් සම්බන්ධව කොහොමද මේ සම්බරව පවත්වා ගන්නෙ? ඒ ආයතනයන් කොහොමද අපි සංවර කරගන්නේ? මේ හා සම්මා මේ තුලින් කොහොමද අප සම්මා දිට්ඨිය ඇති කරගන්නේ? يعني සම්බන්ධව අපි මේ දවස්වලදී මේ වැඩසටහන් පිළිදී අපි කතා කරා. ඒකම භාවනාව සම්බන්ධව නිමිත්තක් කොහොමද මේ නිමිත්ත අපි ගන්නෙ? ඒ නිමිත්තක් කියන එකට යම්කිසි විදිහක් තියනවාද මේ නිමිත්ත හසු කර ගැනීමට? නැතොත් ඒ කරන ක්‍රමවේද පිළිබඳවත් අපි ආනාපාන සතිය වැඩි යුතු ආකාරයක් සරලවස කෙටියෙන් අපි කතා කරා. අපි දිගු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් වැඩසටහන තුළින් මෙවැනි අවස්ථාවක් උදා කරගන්න මම හිතන්නේ අපි සියලු දෙනාම බොහොම ලොකු කුසලයක් කරලා තියෙනවා. ඉතින් ඒ කුසල චිත්තයන් අපේ සිතේ දරාගෙන අපි ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිමු. අද වැඩසටහනත් අප ආරම්භ කරන්න අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මම අර ඉස්සල්ලාම කිව්වේ හඳුන්වා දීමේ තුලින් සෑහෙන දිනක් මේ හා සම්බන්ධව පිපිදීමක් ඇති වෙලා තියෙනවා. ඒ හා සම්බන්ධව අපිත් එක්ක කතා කරමින් හිටියා. මම විශේෂයෙන්ම කතා කරා කීප දිනක් මේ හා සම්බන්ධව. ලොකු ස්වාමීන් වහන්සේ අපි ගිය අවස්ථාවේදී අපි කතා කරා මේ අලෝභ දෝෂ ආමෝහ සම්බන්ධයෙන් කොහොමද මේ තත්වයන් ඇති කරගන්නේ කියලා. මෙතනදී මේ අපි මේ චුති චිත්තය නැතොත් ප්‍රසිසන්දි විඥානය මේ හා සම්බන්ධව කතා කරනකොට ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ කර්ම හැඩ ගැසෙන විදිය මේ ආසර්ම කර්ම කියලා කියනවා, ආචින්න කර්ම කියලා තියෙනවා, කටත්තා කර්ම කියලා තියෙනවා, මේ ගරුක කර්ම කොහොමද මේ එක එක අවස්ථාවවලදී මේ ඇති වෙන ආකාරයන් චිත්තයට කොහොමද ඊට පස්සේ භවංගයට යන්නේ කියලා. ඒ සම්බන්ධව කෙටියෙන් යම් කිසි දෙයක් කියන්න පුළුවන් ද අවසර ස්වාමීන් වහන්සේ? නමෝ බුද්දාය. හැම දිනාටම තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් බුද්ධ දේශනාවේ විස්තර වෙන්නේ ඉපදීම පිණිස. දැන් අපි කියනවා නම් චුතිය. චුතිය කියන්නේ අපි මැරුණා කියන එක. එතකොට මැරෙනකොට අපි චුත වෙන්නේ විඥානෙ. බුද්ධ දේශනාවේ තියෙනවා විඥානයක් හුදෙකලාවේ චුත වෙන්නේ නැහැ කියලා. ඒක දේශනාවේ තියෙන කොහොමද? කවුරු හරි කියනවා නම් අහමඤ්ඤත්‍ර රූපේ වේදනාය සංඥාය සංකාරේහි විඥානං ආගතින්වා ගතින්වා චුතින්වා උප්පත්තින්වා පඤ්ඤාපෙස්සාමීති නේතං ඨාණං විජ්ජති කියලා කවුරු හරි කියනවා නම් මම රූපයෙන් තොරව විඳීමකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයන්ගෙන් තොරව විඥානයක් චුත වීම පණවනවා නැත්නම් විඥානයක් එහෙම පිළිසිඳ ගන්නවා විඥානයක් වැඩෙනවා කියලා කිසි දවසක වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමුම්ම හසුරව ගැනීමක්. නෑ නෑ කවුරු හරි කියනවනේ එහෙම දෙයක් වෙනවා කියලා. පඤ්ඤාපෙස්සාමිති කියන්නේ එහෙම දෙයක් වෙන බවට ප්‍රකාශයක් කරනවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියනවා. කියන රූපෙන්තරව, වේදනාන්තරව, සංඥාවෙන්තරව, සංස්කාරෙන්තරව විඥානයක් චුත වෙන්නේ නැහැ කියනවා.
එතකොට එහෙනම් විඥානේ හැමතිස්සෙම තියෙන්නේ නාම රූප ප්‍රතිබද්ධ වෙලා. නාම රූපෙන් තොරව හුදෙකලාව යම් කිසි දෙයක් විඥානයට චුත වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කාලේක සාති කියන භික්ෂුවකට ඇති වුණා අදහසක් මේ භවෙන් භවයට යන භවගාමි විඥානයක් තියෙනවා කියලා. අපි අර සෝල් කියන එකද? ඔව් ඒ වගේ අදහසකින් තමයි යා කිව්වේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ සාති භික්ෂුව මොන ගහලා කිව්වා පින්වත් සාති ඔබ ওই කතාව කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළේ විඥානයේ පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පාදයේ තුලමයි හැදින්නේ. ඒකෙන් හැමතිස්සෙම මේක යම්කිසි දෙයකට පදනම් වෙලා යම්කිසි දෙයකට යම්කිසි දෙයක් උපකාරයෙන් තියෙන එකක්. පටිච්ච සමුප්පාදයෙන්මයි විඥානය හැදින්නේ. එතකොට විඥාණයට ඒ නිසා මෙහෙම එකක් කියන්න එපා. එතකොට එහෙම තීදි තීදි සාති භික්ෂුව කියන ගත්ත නෑ. මේ අපි මේ විඳින්නේ අපි හඳුනගන්නේ මේ ඔක්කොම භවගාමි විඥානයක් මේ වෙන්නේ කිව්වා. භවෙන් භවට යන එකම විඥානයක්. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලා කියනවා රහතන් වහන්සේලාට විඥානයේ ස්වභාවය දැකපු උත්තමයෝනේ. උන්වහන්සේලා කියනවා ඕක කියන්න එපා ඔයා කියලා. අහන්නෙම නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට එක්කන් යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා සාති ඔබ ඔය කියන්න හදන විඥානේ මොකද්ද? එතන බුදුජන් සාති භික්ෂුව කියන භාග්‍යතුන් වහන්සේ අපි මේ විඳින්නේ කතා කරන්නේ මේ විඥානය තමයි. ඒ සහන හිස් පුරුෂය ඔය වගේ ධර්මයක් මම කාටද කියලා තියෙන්නේ? ඔය වගේ ධර්මයක් මම කාටද කියලා තියෙන්නේ? හැමතිස්සෙම මේ විඥානය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හේතු නැති වුණාම නැති වෙන ධර්මතාවය යුක්තයි කියලා නේද තියෙන්නේ? ඊටසේ බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. මහණෙනි ඊට කලින් කියන මහණෙනි මේ සාති භික්ෂුවට ධර්මයේ යාන්තම් රස්නියක් වැඩිලද කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි කියනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගින්න යම් බඳුද විඥාන ඒ බඳුය. දැන් ගින්නේ ස්වභාවය තමයි යම් කිසි දෙයක කියන්නේ මේ රස්නියක් ඇති කිරීම. එතකොට ඒ කියන්නේ දවන ස්වභාවය නැත්නම් රස්නිය ඇති කරන ස්වභාවය තමයි ගින්න තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ ගින්න ඒ ස්වභාවයේ තියෙන ගින්න කෙනෙක් උපද්දවනවා ලී එකතු කළා. එතකොට මේ ගින්නට කියන්නේ ලී ගින්න කියලා. තව කෙනෙක් ඒක උපද්දවනවා කඩදාසි එකතු කළා. ඒතුර කියන්නේ ඒකට කඩදාසි ගින්න කියලා. තව කෙනෙක් ඒකට කොළ රොඩු එකතු කළා. ඒ ගින්න උපද්දවනවා. එතකොට කියන කොළ රොඩු ගින්න. තව කෙනෙක් ඒක ගොම කොට ගහලා වේලිච්ච ගොම කොට ගහලා ගින්න ඇති කරනවා. එතකොට කියනවා ගොම ගින්න. එතකොට මේ ගින්න ඒ හැම එකක්ම ගින්න තමයි. නම් ගින්නට උදව් වෙච්ච දෙයින් තමයි ගින්න හඳුන්වන්නේ. කියනවා මහණෙනි ඒ වගේ විඥාණය උපදින්න උපකාර වෙච්ච තන ඇසනම් ආයතනය නම් ඒකට කියනවා චක්කු විඥානේ. විඥාණය උපදින්න උදව් වෙන්නේ කන නම් ඒකට කියනවා කණි මේ සෝත විඥානේ. විඥාණය උපද්වන්න උදව් වෙන්නේ නාසය නම් ඒකට කියනවා ගහන විඥානේ. විඥානය උපදින්න උදව් වෙන්නේ දිව නම් ඒකට කියනවා ජීවා විඥානේ දිව්‍ය විඥානේ. විඥානය උපදින්න උදව් වෙන්නේ ශරීරය නම් ඒකට කියනවා කාය විඥානේ. විඥානය උපදින්න උදව් වෙන්නේ මනස නම් ඒකට කියනවා මනෝ විඥානේ. එතකොට මේ බඳු වූ විඥානේ තමයි අපි මැරෙනකොට චුත වෙන්නේ. චුත වෙන්නේ එක්තරා න්‍යායක් මත. මොකද්ද න්‍යාය? භව පච්චයා ජාති. භවයට තමයි අර කර්ම ආйти. ඒ කියන්නේ කර්ම විපාක දෙන්න එක්ක කාම ධාතුවේ. දැන් අපි මේ ජීවත් වෙන ස්වභාවයේ අරමුණු ගන්න ලෝකෙට කියන කාම ධාතුව. ඊළඟ ධාතු ස්වභාවයට කියන රූප ධාතු. ඊළඟට මේ රූපේ ප්‍රකට නැති ලෝකෙට කියනවා අරූප ධාරූප ධාතු. ඒතර කාම ධාතුවේ විපාක විඳින කර්මයක් තිබුණා නම් එතන හැදෙන්නේ කාම භවයයි. කාම භවයෙන් තමයි එයා චුත වෙන කෙනා උපදින්නේ. එතකොට යාග උපදින්නේ කාම ලෝකේ. එතන හැමතිස්සෙම තියෙන්නේ බහුප්‍රත්‍යයෙන් උපදින න්‍යායක්. එතන භවය නිරුද්ධ වෙනකොට ඒ න්‍යාය නැති වෙලා යනවා. ඒක කැඩිලා බිඳිලා යනවා. ඒ කියන්නේ ඒක තියෙන හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳ න්‍යායක්. ඒක ධර්මතාවයක්. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ ලෝකේ තියෙන එකක්. දැන් ගත්තොත් ඇහි විඥානේ හටගන්න එක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් තියෙනවා. එතකොට මේ විඥානේ හටගනෙද්දී එයා ඒ දැකපු රූපයක් අනුසාරයෙන් එයා මොනවා හරි චේතනා පහළ කර කර
අකුසල් උපද්දෙව්ව කියමු. එතකොට යාට අකුසල් විපාක හට ගන්නවා. ඒක බුදු කෙනෙක් පහළ වුණා නැතත් මිනිස්සුෙකුට වෙනවා. ඒක දෙවියෙකුටත් වෙනවා. බ්‍රහ්මයෙකුටත් වෙනවා. ඕන කෙනෙකුට වෙන්න පුළුවන් ඒවා. කුසල් වුණත් එහෙමයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා කරන්නේ මේ ස්වභාවය මෙහෙමයි වෙන්නේ කියලා මනාවකට පෙන්වා දෙන එක. දැන් අර විදිහට මිනිස්සුන්ට උනාට මිනිස්සු දන්නේ නැහැ. අර සාති භික්ෂුව ආත්මවාදයකට හිර වෙලා හිටියා වගේ භවගාමි විඥානයක අපි ගත්ත මිනිස්සු චුතිය ප්‍රතිසන්දිය එහෙම නැත්තම් ගත්තොත් එහෙම ප්‍රතිසන්දි චිත්තය මේ වගේ කරුණු ඔස්සේ මිනිස්සු හිතන්නේ අපි යම්කිසි හුදෙකලා වූ චිත්ත ස්වභාවයක් මෙතනින් පිට වෙලා වෙනත් තැනක පිළිසිඳ ගන්නවා කියලා. ඒක නෙමෙයි. මොකද හුඟක් වෙලාවට කියනවා සර් අවුරුදු ගානක රිසර්ට් වූ අම්මයි තාත්තයි තමයි දැන් අපිට ලැබෙන දේ. මොන ගැසුනා කියනවනේ. මොන ගැසුනායි කියනවා. එතකොට මේ මගේ පුතා කියනවා. ඉතින් අර හිතන්නේ අර ආත්මවාදයක් කරන්නේ. ඒ හිතන්නේ මේ දිගින් දිගට යන එකම දෙයක් තියෙනවා කියලා. ඒකටනේ බුදුරජාන් වහන්සේ පටලැවෙන ඒක ඇත්තම ටිකක් වටා ගන්න ටිකක් අපහසු තැනක් කියන්නේ. ඒකට බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. මොකක්ද උපමාව? දොළොස් මහ පහන. දැන් ඔන්න පහනක් අද අපි පත්තු කළා. පහන පත්තු කරන්න උපකාර කරගන්නේ පහන් බඳුනයි. පහන් තිරේ තෙලුයි. එතකොට පහන් බඳුන කියන්නේ නිත්‍ය උදයක් නෙමෙයි. තෙල් කියන්නේත් නිත්‍ය උදයක් නෙමෙයි. තිරේ කියන්නේ නිත්‍ය උදයක් නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් මේ පහන මේ තිරේ දල්වනවා. දල්වනකොට ඒක මේ දැල්වෙන්න ගන්නවා. ඔන්න එතකොට පහනේ ආලෝකයක් විහිදෙනවා. එතකොට මේ ඒ පහන දැල්වෙන්න තිරේ පිච්චෙනවා. තෙල් ටික වැය වෙනවා. තෙල් අඩු වෙවි යනවා. ගිල පහනේ ස්වභාවය තමයි නිවින එක. නමුත් දොළොස් මහේ පහනේ ස්වභාවය මොකද්ද? නිතර නිතර තෙල් දාන එක. නිතර නිතර වැටිය දාන එක. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා, මහණෙනි මේ දිගටම දිගින් දිගට තෙල් දැම්මොත්, දිගින් දිගට වැටිය දැම්මොත් ඒ පහන දිගටම පත් වේවිද නිවේද කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා කියන භාග්‍යතුන් වහන්සේ දිගටම පත් නිවෙන්නේ නැහැ, දිගටම පත් වෙනවා කියනවා. ඒතකොට ඒ පත් වෙන උපකාර වෙන උපකාරක ධර්මයන් ඔක්කොම අනිත්‍ය දේවල්. පහන් බඳුනත් අනිත්‍ය වූ දෙයක්. ඒතකොට තෙලුත් අනිත්‍යයි. පහන් වැටියත් අනිත්‍යයි. නමුත් මෙයාට උදේ බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. දහවල බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. රාත්‍රී බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. මධ්‍යම රාත්‍රී බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. හෙට බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. ඊළඟ සුමානි බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. ඊළඟ මාසෙ බලද්දිත් පහන දැල්වෙනවා පේනවා. ඊළඟ ගෙවි ගිය අවුරුද්ද පුරාම මෙයා දකිනවා මේක. එතකොට මෙයා මුලාවටපත් වුණොත් මේ දැල්වෙන්නා වූ පහන් දැල්ල නැත්තම් විහිදෙන එළිය නිත්‍ය දෙයක් කියලා. එයා පහනේ ස්වභාවය දන්නේ නැතිකමයි. නිබඳු ස්වභාවයක් කියනවා අපේ ජීවිත පුරා තියෙන්නේ. ඒතර අද කෙනෙක් මේ රහත් ඵලයට පත් වුණොත් උන්වහන්සේට ඊළඟ ආත්මයක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීම පිරිනම් පානවා. නමුත් දැන් අපි ගත්තොත් පහනකුණක් දැල්වෙද්දී අපිට ඒ පහනට අදාළ ඉතිහාසයක් තියෙනවා. පහන ඊයේ දැල්ුණා. පහන අද උදේ දැල්ුණා. අදරය දැල්ුණා. ගීසුමාන දැල්ුණා කියලා කියනවා. ඒ වගේ තමයි අපි අතීතයේ මානසිකාර කිරීම. ශ්‍රණසේ දැන් ඒකම දැන් මම දැක්ක ඔය වගේම අර තියෙන ඔය අපිට කර්ම රැස්වෙන ආකාරයන් දැන් මේගොල්ලෝ මේ සමහර තැන්වල කියන ආසන්න කර්මයක් කියනකොට මේ තමු මරණ මොහොතේ ඉස්සල්ලා කරපු එකක් කියලා. ආචින්න කර්මයක් කියනකොට යම් කිසි විදියට ගති පැවතුමක් ඒකේ කරපු ඒවා කියලා. ඒකත් ඔගේ කටත්තා කර්ම කියන එක හිටපු ගමන්ම මේ ඇවිල්ලා තමුගේ එන්න පුළුවන් කියන එක මනසට. දැන් උතනත් මම දැක්ක කතන්දර දෙකක් විතර කියලා තිබ්බ වස්සෝ අනස අර සෝන කියලා ලංකාවේ හිටපු කෙනෙක් ගැන මේ සතුන් මරපු කෙනෙක් ගැන මේ අදහසක් කෙනෙකුට මහන වෙලා හිටියා පුතත් එක්කම. එතකොට ඒ විදිහට ඒතර ඒ ආසන්න කර්මයක් හෝ ඒ කොහොමද හදාගන්නේ අපේ යම්කිසි ඒක වෙන්නේ මෙහෙමයි මහත්ය. මට මතකයි ඒක බුද්ධ දේශනාවක තියෙනවා. මම හිතන්නේ මහා කම්බ විභංග සූත්‍රයේ තියෙන්නේ. මහා කම්බ විභංග සූත්‍රයේ මට මතක හැටියට තියෙන්නේ ඒක තියෙනවා. කෙනෙක් ඉන්නවා කුඩා නැත්නම් තරුණ අවදි නැත්නම් එයා එක්තරා අවදියක පව් කරනවා. ඒ කියන්නේ සොරකම් කරනවා, වැරදි කාම සේවනය දෙනවා, සතුන් මරනවා, බොනවා, මේ જાතියේ ඉන්නවා. හැබැයි මෙයා මේක දිගටම කරගෙන යන්නේ නැහැ. මෙයාට යම්කිසි කාලයකදී මෙයා ඔක්කොම අතාරිනවා. අතෑරලා මෙයා කුසල් වඩන්න ගන්නවා. මෙයා තිරුවන් සරණේ පිහිටනවා, සීලේ පිහිටනවා, ධර්ම මනසිකාරය දෙනවා. ඒතර මෙයා ධර්මයේ හැසිරෙනවා.
ධර්මය හැසිරෙනකොට මෙයාට අර කර්ම විපාකයේ ඉස්සරහට එන්න අවස්ථාවක් නැහැ. එතන මිනිසුන්ට කී කී නෙමෙයි මෙයා ධර්මය හැසිරෙන්නේ. සමහර මිනිස්සු දන්නේ මෙයා අතීතයේ කරපු දේ විතරයි. ඊට පස්සේ මෙයා මරණයට පත් වෙලා දෙවියන් අතර යනවා අර පිණි. පස්සේ කාලේ කරපු පිණි. එතකොට මිනිස්සු කියනවා මේ මිනිස්සු කොහොමද දෙවියන් අතර ගියේ? අපි දන්නවනේ ওই මිනිස්සු කාලෙත් ඇවිත් සතුන් මරනවානේ. කාලෙත් ඇවිත් ඔක හොරෙක් නේ කියලා මිනිස්සු කියනවා. නමුත් මිනිස්සු දන්නේ නැහැ එයා වැලකිලා හිටපු කාලේ ගැන. අපි කිව්ව තව කෙනෙක් ඉන්නවා. අපි දන්න කාලේ අපි කිව්ව හොඳට යා සිල් රැකගෙන හොඳට ගුණ ධර්ම ගැන කියාගෙන ධර්ම කරුණු කියාගෙන ඉන්නවා. නමුත් මෙයාට මොකක් හරි එක්කෝ ආශ්‍රී වැරද්දක් නිසා එක්කෝ මෙයා ගන්න තීරණ වැරද්දක් නිසා එක්කෝ අවබෝධ වුණා කියලා ඇති කරගත්තු එක්කෝ මහ අමුතු පඬිතුකම නිසා හරි මොකක් හරි එකකට මෙයා හිතනවා දැන් මෙයා හරි කියලා. එතන මෙයාගේ චිත්ත ස්වභාවය ගැන නොසලකා ඉන්නවා. දන්නේම නැතුව මෙයාට අකුසල් මුල් වැඩ කරන්න ගන්නවා. අරගෙන මෙයා දන්නේම නැහැ මෙයා අර හොඳ මේ පිටින් පෙන්නපු චරිතයට වඩා වෙනස් දෙයක් මෙයා කරගෙන යනවා ඇතුළෙන්. ඔන්න ආරංචින මෙයා මැරිලා දුගතිය ගියා කියලා. ඒකට හේතුව තමයි අකුසල් ඇතරලා අකුසල් වැඩි වීම. එතන ඒක ආසන්න කර්මයක් වඩ. ඔව් ඒක තමයි ආසන්න වුනේ. ඒ කියන්නේ යා එතකොට අර කුසලී විපාක දෙන්න අවස්ථාවක් නැහැ. එයා අකුසලයක් ඉස්සරහට අරගෙන. ඒකයි හේතුව. එතකොට කටත්තා කර්ම කියන්නේ සම්ද එක පාට මත වෙන. ඒක තමයි. ඒක වෙන්නත් පුළුවන්. නමුත් අපිට ඒක කියන්නත් බෑ. ගොඩාක් දුරට ඔව් අහිත කර්ම විපාක දෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ කම්ම විපාකෝ අචින්තයෝ කියලා. කර්ම විපාක දෙන ආකාරය අපිට හිතන්න බෑ කියලා තියෙනවා. අචින්තයයි කියලා තියෙනවා. ඒතර සෙනස අර කි තියෙනනේ උපපජ්ජ වේදනීය කර්ම. ඒකට මේ ඊළඟාත්මේ දරාප මෙහෙමනේ වෙන්නේ. දැන් අපි ගත්ත බුද්ධ දේශනාවේ තියෙනවා දැන් අපි යම් කිසි ක්‍රියාවක් කළාම ඒකේ කොටසක් මෙලව පළ දෙනවා. ditta dhamma vedaniye. ඒක කොටසක් මෙලව පළ දෙනවා. ඒතර මෙලව පළ දෙන කොටස පළ දෙන්න අවස්ථාවක් නැත්තම් ඒක අහෝසි වෙනවා. අහෝසි කර්මයක් වඩ. ඔව් ඒක අහෝසි. ඒ කියන්නේ දැන් මෙලව පළ දෙන්න අවස්ථාවක් නැහැ. දැන් හොඳම උදාහරණයක් ගමු අපි දුටුගැමුණු රජතුමා. දැන් දුටුගැමුණු රජතුමා අසංඛේය කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නේ. සංසාර දෝෂයක් නිසා යුද්ධයකට මැදිහත් වෙන්න වුණා. මේ හිතාමතා කරපු පැලෑනක් නෙමෙයි. සංසාර දෝෂයන් නිසා යුද්ධයකට මැදිහත් වෙන්න වුණා. දැන් දුටුගැමුණු රජුරෝ මේ යුද්ධයකට මැදිහත් උනේ රජසැප විඳින්න නෙමෙයි, බලය තහවුරු කරගන්න නෙමෙයි. ගෞතම බුද්ධ ශාසනයේ නගා සිටවන්නයි, අර මිසදිටු ආක්‍රමණිකයන්ගෙන් බේරන්නයි. දැන් වෙනටක් මංකොල්ල කෑවා නෙමෙයිනේ. ඔන්න අපිට කීත හැකි ඔන්න කාලිංග මාගලා සොලිලා එලාරලා මේ දකුණු ඉන්දියාවෙන් වරින් වර ඇවිල්ලා මෙහි ආක්‍රමණය කරලා වස්තු කොල්ල කාගෙන ගියා. එහෙම කළේ නැහෙනි. ඊට පස්සේ ලන්දේසි, ඊළඟට අපි ගත්ත පෘතුගීසි, ඉංග්‍රීසි ඇවිල්ලා ඔක්කොම විනාශ කරගෙන මේක හූරගෙන කාබාසිනා කරගෙන ගියා. එහෙම චරිතයක් නෙමෙයිනේ. මේ ඇවිල්ලා මේ මංකොල්ල කාගෙන හිටපෙකින් බේරගන්න සටන තිබුණේ. නමුත් සටන කොහොමත් ප්‍රාණඝාතයක්නේ. මොන අර්ථයෙන් කළත් ප්‍රාණඝාතයක්. නමුත් අර සංසාරයේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු පුණ්‍ය බලය නිසා ඒ අවසාන ඒ ඉතුරු කාල පරිච්ඡේදේ පුරාම විහෙර විහාර හදා ඒ තමන් කරපු පුණ්‍යස්කන්ධයේ මෙච්චර තියෙද්දි දුටුගැමුණු රජුරන්ට පසුතැවිලි ආවන හිතේ. නමුත් ඒ පසුතැවිලි එනකොට රහතන් වහන්සේලා මතක් කරලා දුන්නා නෑ මේ පසුතැවෙන කාරණයක් නෑ, ඔබතුමා මහා පිංවන්ත කෙනෙක්, ඔබතුමාට මේ බිහිසුණු සසරේ භයානකිර නමක් නෑ කියලා. එතන සෝයනස මම පොඩ්ඩක් අහුව තවසර සෝයනස දැන් එතන ඒ පසුතැවිලි වෙන අවස්ථාවේ දානයක් කරපු දානයක් අර හතරකට බෙදලා කරපු දානයක් ගැන මතක් වුණානේ. ඔය මේක ඒ කියන්නේ අර දුෂ්කරම අවස්ථාවේ දීපු දානෙත් මතක් වුණා. එතන රජ කෙනෙකුට ඉතින් සාමාන්‍ය පුළුවන් අවස්ථාවේ පුළුවන් කෙනෙක් දෙනවට වඩා නැටබෙරි අවස්ථාවේ දෙන එකනේ මේ උපකාර වෙන්නේ. ඉතින් එහෙම වෙලා අපි ඊට පස්සේ කිව්වා මෙහෙමයි මේ මහරජුරුනේ ඔබ වහන්සේ මෙහෙම මහා පින් කරපු කෙනෙක්. ඔබ වහන්සේට මේ පින් විපාක මේ කරපු අකුසල් විපාක දෙන්න අවස්ථාවක් නැහැ කිව්වා. ඒ නිසා ඒවා අහෝසි වෙනවා කිව්වා. ඔබ වහන්සේ ඊට පස්සේ දිව්‍ය රත හයක් ආකාශේ පෙන්වනනේ. පෙන්වුනට පස්සේ ඇහුවා මේ තේරපුත්තාබේ රහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මොන දිව්‍ය ලෝකෙද මම මේ වෙලාවේ තෝරගන්න ඕනේ කියලා.
ඊට පස්සේ කිව්වා තුසිත යන්න මෙත් මහ බෝසතාණන් වහන්සේත් එහි ඉන්නේ. ඒ නිසා තුසිත දෙවිලෝක හිත පිහිටවන්න කියලා. ඉතින් තුසිත දෙවිලෝකේ ශනකෙන් හිත පිහිටවන්න කොච්චර හැකියාවක්ද මේ හිතේ තියෙන්නේ. අර පුරුණද පාරමී බලෙන් යුක්ත චිත්තය නිකන් මෝඩපෑ හිතකින් හිතන්නත් පුළුවන්ද? එතකොට ඒ දුටුගැමුණු රජ්ජුරුව එහෙම වෙනකට දැන් අර මල්මාලා මිනිස්සු විශ්වාස කළේ නැහැ මේක. එතකොට මේ කවුද තේරපුතාබේ මේ මහරහතන් වහන්සේ කිව්වා මහරජතුමනි මේ මල්මාලා ටිකක් දාන්න අහසට කිව්වා. මල්මාලා දාන එකට එක කරත් එකක් එකක් ගානේ මල්මාල එල්ලිලා තිබුණා. මිනිස්සුන්ට මල්මාල පේනවා ආකාශය එල්ලිච්ච කරත් පේන්නේ. ඒකේ මිනිස්සු තේරුම් ගත්තා හැබැයිට මේ 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 උත්තමයා දෙවියන් අතර දැන් යන්න යන්නේ කියලා. ඊට පස්සේ රුවන්ගලි මහා සෑදීහා බලාගෙන ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා සීකරගෙන භාග්‍යතුන් වහන්සේගේ ගුණ සීකරගෙන වන්දනා කර කර හිටියා. අර ඇඳි හාන්සි වෙලාම එහෙම වැසපේ වුණා. ඕපපාතිකෝ උපන්නේ තුසිත දිව්‍ය ලෝකෙට ආයිති කරත්ති තමයි උපන්නේ. දිවි රාජයා පළඳක සිටපු ආභරණ ගැල් 60ක ප්‍රමාණය කියනවා. ඒතර කොහොම ලොකු මහත ශරීරයක් පිටර මිනිස්සුන්ට පේන්නේ නැද්ද? ඒ දේවානුභාවයෙන් ඒ දිව්‍ය රතෙන් රුවන්ගලි මහාසෑය තුන්වට ප්‍රදක්ෂිණා කරලා අවසන් වෙනකොට දිව්‍ය අප්සරාව දිව්‍ය පිරිවර ඇවිල්ලා සේනාව මෙයා පිරිවරා ගත්තා. එතකොට මොන පිණි ගියා. ඊට පස්සේ මෛත්‍රී බෝසත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මනුස්ස ලෝකේ උපදිනවා. අර කර්ම විපාක දෙන්න අවස්ථාවක් නැහැ. අවහොසි වෙනවා. එතකොට සන්නස කියන්නේ අර චිත්ත වීති ගැත්තොත් එහෙම ජවන චිත්තය පළවෙනි ජවන චිත්තයේ තියෙන එක තමයි දුර්වලම අවස්ථාව. ඒ ඒක ඒව තමයි විතරයි අහෝසි වෙන්නේ. නැත්නම් අපරාපරි නැත උපපද්ද වේදනීය කර්මයන්වල ඒව වෙන්නේ. දැන් අපි කත්ත දිට්ඨ ධම්ම වේදනී එකක් තියෙනවානේ. එහි සන්නස ඊළඟට තියෙනවන්නේ මේ උපපද්ද වේදනී කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ ආත්මෙ විපාක දෙනවා. අනිවාර්යයෙන් ඊළඟ ආත්මෙට තුල විතරයි. එතකොට ඊළඟ ආත්මෙට විපාක දෙන්න පරිසරයක් නැත්නම් ඒකත් අහෝසි වෙනවා. ඊළඟට අපරාපරි වේදනීය ඒක නිවන් අවබෝධ වෙනකම පස්සෙන් ඇවිත් ඇතිපාක දෙනවා. දැන් අපි ගත්තොත් මර මේ ආලන්ත්‍රි පාප කර්මයක් උනේ නෑනේ. දැන් ඔන්න අර ගරුක කම්ම කියන්නේ. ඔව් අපි ගත්තොත් එහෙම කවුද මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කලින් ආත්මික වුණානේ. මේ මේ ඒකින් අසංකීර්ණ කල්ප ගණන් පිරුම්පුරු උත්තමයාට මේ සංසාරගත ජීවිතයේ තියෙන භයානකකම ආලන්ත්‍රි පාප කර්මයක් උනානේ. දිමෝපියන් නේද? දිමෝපියන් නැති ඝාතනේ උනානේ. දී අන්තිම මොහොතේ පිරුණම් පෑවේ මේ 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 අන්‍යයන්ගෙන් ගහතෙන් ලක් වෙලානේ. ඒකේ නිදේශන හැමතැනම තියෙන්නේ කර්මයේ දායද කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්නේ. යම් කර්මයක් කල්යාණ වේවා පාපක වේවා කරයිද ඒ තමන් පිළිසරණ කරගන්නවා තමන්ගේ මේ දායද කරගන්නවා කියලා බුද්ධ වචනේ තියෙන එකනේ. ඒතර කර්මය කියලා කියන්නේ භව පැවැත්මට උදව් වෙන මූලිකම සිද්ධාන්තය. ආයිත් පටිසම්පාදයට ගලපන්නේ පටිසම්පාදෙමයි. අවිද්‍යාපත්‍ය ඔව් ඒ ඒ ඒ ඒ ඒ ප්‍රත්‍ය රටාවෙන්මයි මේක සිද්ධ වෙන්නේ. එතකොට බුද්ධ දේශනාවේ මට එක තැනක හම්බ වුණා මේ කර්මයේ කර්මින් සත්‍ය බෙදලා තින්න හරියට මේ කරත්තේ රෝදි අපි ගත්තොත් දැන් ගොම් කරත්ති ගත්තොත් කරත්තේට රෝදි මේ පැත්තේ මෙහෙම තද කරනවානේ. තද කරාට පස්සේ ඒ කරත්තේ පිටට විසිවෙන්නේ නැති වෙන්න කූඤ්ඤයක් ගහනවා. මේකට කියනවා කඩ ඇණේ කියලා. ඒ කූඤ්ඤ ගහලා තියෙනකන් කරත්තේ දිගටම කැරකි කැරකි යනවා. කූඤ්ඤ ගැලවුණු කරත්තේ දුරට යන්න බෑ. කරත්තේ රෝදි විසිනවා. මිනිස්යාගේ සසර ගමන කැරකි කැරකි යන්නේ කර්මයේ නැමැති කඩ ඇණේ ගහගෙන ඉන්න නිසා කියනවා. එතකොට ඒක ප්‍රහාණය වෙන්න චතුරාර්ය සත්‍යම අවබෝධ වෙන්න ඉපෑ. එතකොට සනස දැන් උතන කියන දැන් චුච්චිත්තේ හෝ ඒ අවස්ථාවේදී යම් මායර නිමිත්තක් එනවා කියලා. රතු පාටට පේනවා, සමහර අයට පේනවා වෙනත් වෙනත් දේලා. එහෙම එකක් තියෙනවා දැන් මේ මනුෂ්‍යාත්මයකට එනවා නම් ඒක පුළුවන්. දැන් ගොඩාක් අය එහෙම නම් අපිට එහෙම අපිට ප්‍රස්ථාරගත කරන්න බෑ. මොකද කර්මානුරූපව එක එක්කෙනාගේ සංඥාව විවිධයි. දැන් විශේෂයෙන්ම මනුස්ස ලෝකේ ගත්තොත් අපි ජීවත් වෙන ලෝකේ කියන්නේ නානත් කාය නානත් සංඥා. මේ නානතකාය නානත සංඥා නිසා තමයි අපිට ලැබෙන සංඥාව ගැන එකම ඉල්ලකින් කියන්න බැරි. මට අපි හිතනට මතකද අපි කිව්වා ආනාපාන සති භාවනාව ගැන. ආනාපාන සති භාවනාවේදී තමන්ට කර්මානුරූපව තමන්ට මොකක් හරි සංඥාවක් එන්න පුළුවන්. එතකොට ඒ සංඥාවම අනිත් එක්ක නටිනවද කියන ප්‍රස්ථාරයක් ගහන්න බෑ මේකට. ඒකයි කියන්නේ. එතකොට එක එක ක්‍රමයට එන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය කියනවා නිසා සර මේ හුඟක් වින්දහම් කරපු අයට දානේ දීපු දේවල් දකින්නවයි
භාජන දකින්නවා එක එක ඒව දකින්නවා සමහර අයගෙන රතු පාට වෙන තේ මනුස්ස ලෝකයක් ඒ අපිට මෙහෙම දැන් එහෙම අපිට ඒ හීන තෝරන වගේ ඒක තෝරන්නේ අපි දන්නේ නැහැ මරණාසන්න වෙද්දීයට මොනවද පේනවද කියලා මරණාසන්න කෙනෙක් ආ දැන් මට මෙහෙම පේනවා මෙහෙම නැගල කලාතුරකින් මිනිස්සු කියයි දැන් අර කවුද අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යාළුවෙක් එහෙම කිව්වනේ ඔව් කිව්වා ස්වාමී ඉතින් තරුණ කාලේ කිව්වා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා අපි කවුරුත් මැරිලා යනවා ඒ නිසා මිත්‍රයා ඔයාත් මේ පින් දහම් කරන අනේ ස්වාමිනී පින් කරන මට කාලේ නැහැ මං හම්බ කරොත් මං කනවා කිව්වා ඉතින් මෙයා වයසට කොහමරි මෙයා මරණසන්න වුණා මෙයාට ගිනිදල් පේන්න ගත්තා ඉක්මනට පණිවිඩයක් ඇරේ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ තින් මිත්‍රයා නිසා වැඩියා ඊට පස්සේ කිව්වා මොකද්ද ඇයි දැන් මොකක් තත්ත්වෙ කියලා අනේ ස්වාමිනී ගින්දර පේනවා මට කිව්වා අන නිමිත්ත නිරේට උපදෙන්න. දැන් බලන්න මේ කාලේ තිබිච්ච මිනිස්යාගේ සිතේ තියෙන කුසලතාවේ බලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙලින්ම වදාලා රැවටිලි බොරු නෑ. කෙලින්ම වදාලා ඔය ඔයා නිරේ උපදින්න ලකුණ කිව්වා. ඊට පස්සේ ඔයාට නිරේට වඩා කොච්චර හොඳයිද? තිරිසන් අපාය උපන්න නම් ඔය මොනවා හරි කාලා ඉදී කිව්වා. කොළ කාලා හරි ඉදී කිව්වා. එතකොට එයා ඒ එතකොට මෙයාගේ චිත්ත ස්වභාවය වෙනස් කරගත්තා. දැන් බලන්නකෝ අවසාන මොහොතේ මිනිස්සු හදාගන්නවා. අපි කියන්නේ බෑ කියලා. අද හිතාගන්නවත් බෑනේ මිනිස්සෙකුට. අපි කියන්නේ අවසාන මොහොතේ මොනවා කරත් හිතන්න බෑ කියලා. අද නිකන් එක එක ඒවා කරනවා පින්තූර පෙන්වන ඇස් දෙකට. එහෙම නෙමෙයි මේ පැහැදිලිම සිත වැඩ කරන රටාව හරියට පහදලා දුන්නා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මට දැන් පේන්නේ නැහැ කිව්වා ගිනිදැල්. ගිනිදැල් පේන්නේ දැන් අන්ධකාරයි කිව්වා. තිරිසන් ලෝකෙට යන්න. ඊට පස්සේ කිව්වා තිරිසන් ලෝකෙ ගියත් වැඩක් නැහැ. හරියට දුක් විඳ දැන් බලන්නකෝ හරක් බල්ලෝ මේ පූසෝ විදෝන හැටි. ඊළඟට සත්තු උණුන් කා ගන්නවා කිව්වා. ඒකිනිකා කාගෙන බලවතා දුර්වලයාව කකා කිව්වා මේ තිරිසන් අපායේ තියෙන්නේ. ඔය දුකට පත් වෙන්න එපා පිරිතෙක් වෙන්න අනුගාන සෙන්සුටුවත් කාලා පාඩුවේ ඉඳී කිව්වා. ඒක නම් ඇත්ත තමයි ස්වාමීනි කියලා කල්පනා කරනකොට ඔන්න කිව්වා ස්වාමීනි මට අර කරුල් නැතුව ගිහින් මොකද්ද අමුතු නිකන් මේ පිනුමක් ආවා කිව්වා මොස් පේන්තු එකක්. ඊට පස්සේ කිව්වා පිරිත ලෝකේ ඉඳලා මොකටද ඔයා මිනිස්සෙක් වුණා නම් කොච්චර හොඳද ඔයාට හොඳට ආයි පින් දහම් කරන්න පුළුවන් කුසල් වඩන්න පුළුවන් කිව්වා. කියනකට මෙයා කියන විදිහට හිත හදා ගන්නවා බලන්න හැකියාව. පෙරපිනක්. ඊට කොච්චර පෙරපිනක්ද කියන්නේ දැන් මෙයාට දැන් මනුස්ස ලෝකෙ දැන් ඉරසි වදාලා මනුස්ස ලෝකෙ හරි දුක් විඳින්න ඕනේ රස්සාවල් කරන්න ඕනේ හම්බ කරන්න ඕනේ ගාලේ දානවා හරි කරදරයි කියලා. ඊට පස්සේ කිව්වා දිව්‍ය ලෝක ගැන මේ විදිහට චාතු මහරාජික යාම තුසිත නිමන් රති පරිණිමිත වසවති සදීව ලෝකෙම විස්තර කළා කිව්වා මීරුණ කොච්චර හොඳද ඔයාට බ්‍රහ්ම ලෝකෙ ගියා නම් සිත එකඟ වුණා සමාධිය හිත පිහිටියා මේ කතා කර කර. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔහොම හිත පිහිටවාගෙන ඉන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් එනවම කරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දීලා විහාරයට වැඩියා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ වඩිද්දිම අහනවා සාරිපුත්ත ඇයි යා බඹලෙවුන් විතරක් නැමෙත්තේ කියලා. ඒ කියන්නේ ඒ අවස්ථාවේම නිවන් අවබෝධ කරන තරම්ම පුණ්‍ය බලයක් එයා තුළ තිබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දි රහතන් වහන්සේ වැඩ සිටිද්දි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තේ නැහැ. ස්වනන්සි දැන් ඒ වගේම දැන් ඔය අවසාන ගත්තොත් එහෙම අර ස්වනන්සි කියන විඥානයේ සම්බන්ධ ලෝක ස්වනන්සි කියන ඇහද සෝතද ගහනද දිවාදික ඒ එකක් මුල් කරගෙන නැති වෙන්නත් පුළුවන් ද ස්වනන්සි මේ විඥානයකින් චුත වෙන්නත් පුළුවන් ද වැඩි ප්‍රකටවන්නේ ගහන එකක විඥානය සෝත වෙන්නත් නෑ නෙමෙයි අපිට එකපාරට එක කියන්න බෑ මොකද හේතුව බුද්ධ දේශනාවේ තියෙනවා මට මතක හැටියට ඔක තියෙන්නේ අච්චරිය අබ්බුත ධම සූත්‍රයේ ඒකේ තියෙනවා බුදුවරු බෝසතාණන් වහන්සේලා කියන්නේ බුද්ධත්වයේ ලබන ආත්මේ තුසිත දිවි ලෝකේ ඉඳලා සිහියෙන් චුත වෙනවා. සිහියෙන් මිනිස් මෞකුසේ පිළිසිඳ ගන්නවා. සිහිනෝනි යුක්තව මෞකුසෙන් බිහි වෙනවා. සමහර සත්ව ලෝකේ ඉන්නවා චුත වෙනවා දන්නේ නැහැ. පිළිසිඳ ගන්නවා දන්නේ නැහැ. උපදිනවා දන්නේ නැහැ. එහෙම වෙනවා නම් අපි කොහොමද කියන්නේ හැමෝම සිහියෙන් ගියා කියලා? හැමෝටම හොඳට විඥානේ වැඩ කර කර ඉතිමුණා කියලා අපි කොහොමද කියන්නේ? ගොඩක් අය නිදි වගේ දන්නේ නැහැ. ගිහිල්ලා උපදිනවා අපායේ. ඒතර අර පෙර කර්ම වලින් අර කටත් අය අපි කියපු කර්ම තමයි රැස්සලා ඉතින්. ඒක තමයි ඒකයි මම කියුවේ කර්ම න්‍යාය පිළිබඳ තියෙන අචින්තනීය ස්වභාවය නිසා අපිට ඒ අචින්තනීය ස්වභාවය මත යම් යම් දේවල් අරන් වර්ගීකරණය කරන්න පුළුවන්.
දැන් අපි ගත්තත් කටත්තා කර්ම ඒ જાති ඒව ඔක්කොම අටුවා විස්තර වෙනවා බුද්ධ දේශනා නෙමෙයි සම්ලෝකික කිය. බුද්ධ දේශනා තුනයි තියෙන්නේ. ධිට ධම්ම වේදිනිය, උපපජ්ජ වේදිනිය, අපරාපරි වේදිනිය. මේ තුන විස්තර වෙනවා. ජනක කර්ම, ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපවිලක කර්ම, උපඝාත කර්ම කීකී තියෙනවා. උපඝාත කර්ම කියලා ඊට පස්සේ අනිත් තුන. ඔය ඉවති සාමාන්‍ය මිනිස්යන්ගේ ස්වභාවය දිහා බලාගෙන අපිට එක එක විදිහට ඒ ඒව සාමාන්‍යයෙන් තර්කානුකූලව ගොඩනගන්න පුළුවන්. ඒකේ සාධාරණ පදනමක් තියෙනවා නැත්නම්. ඒතරේ ඒ ඔක්කොම අටුවා ව්‍යාපය. ඔව් ඔව් නැත්නම් නමුත් අපි තේරුම් ගන්න ඕනේ මූලික න්‍යාය තමයි කම්ම විපාකෝ අචින්තයෝ කියන එක බුද්ධ වචනයයි. කර්ම විපාක දෙන ස්වභාවය අචින්තයයි. ඇත්ත අතින්කේ තමයි දැන් බලන්න හිතලා දැන් මොන අකුසල් කරපු මිනිස්සු බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ අවබෝධ කරලා පිරිනුවම් පානවනේ. රහතන් වහන්සේලා වෙලා පිරිනම් පානනේ මේ බුදුරජාන් වහන්සේට බණින්න ආපු අය මාර්ගවලවල නවතින්නේ. දැන් අපි ගත්තොත් කවුද මේ කසී භාරද්වාජ. දැන් කසී භාරද්වාජ බුදුරජාන් වහන්සේ දැක්ක මේ පින්වන්තයා කියලා. දැකලා පින්ඩපාති වැඩියා. කිව්වා මම වගා කළා කුඹුරු අපුරලා සීසාලා අස්සන්න උපද්දවාගෙන කන කෙනෙක්. ඔබ තරුණ කෙනෙක්. ඔබත් ඕකම කරන්න කිව්වා. මමත් ඒක තමයි කරන්නේ කිව්වා. ඊට සුකති ඔබ එහෙම කරනාට ඔබ ශ්‍රමණීය අපිට පේන්නේ නැන්නේ ඔබේ කෝ නගුලක් පේන්නේ නැහැ, වියගහ පේන්නේ නැහැ, ගවය පේන්නේ නැහැ, ඔබේ කුඹුර පේන්නේ නැහැ. ඉතින් බුදුජනක ශ්‍රද්ධා බීජන් තපෝටි ආදි වශයෙන් ධර්මයේ කිව්වා. ධර්මයේ ප්‍රතිඵලෙ මොකද්ද? එයා ගොවිතැන අතහැරියා. අතහැරලා භාග්‍යතුන් වහන්සේගාව පැවිදි වුණා. ටික කලින් රහත් වුණා. මූණට බැනපිය රහතන් වහන්සේලා වෙලා. ඒ කොහොමද? චනදී ඔකම අපි විරාමයකට යන ඉස්සෙල්ලා මේ පිම්පොත ගැනත් තියෙනවා අනුශාසනාංශය. දැන් ඔතනින් ඇත්තටම එකකින් තියෙනවාද? එතකොට දැන් මේ විදිහට පෙළ ගැහෙනවා නේද? ඒ කියන්නේ මෙහෙමයි. පිම්පොතෙන් කරන් පිම්පොත හරි උපකාරී වෙන එකක් කියලයි අපිට තේරුම් ගන්න. දුටුගම රජුන්ට පිම්පොතක් තිබිලා තියෙනවා. එතකොට පිම්පොතෙන් කරන්නේ අකුසලයට ඉඩ නොදී තමන් කරපු පිං නැවත නැවත මනෙහි මෙනෙහි කරන්න පුරුදු වීම. මං හිතනවා ඒක ඉතාමත් වටිනවා කියලා අචින්තනීය කර්ම න්‍යායකට බඳුන් වෙලා ඉන්න මනුස්සයාට. එතකොට ඒ විරිය තමගේ සිත තුළ අර නැති කුසල් වඩනවා කියන එකත් පුංචි දෙයක් කරපු පින මෙනෙහි කර කර ඉන්න පුළුවන් යාට. මේ ලෝකේ කොන ගොඩවල් මෙනෙහි කර කර ඉන්නවට වඩා කොච්චර වටිනවද තමන් කරන් තමන් රැස් කරපු පිනක්, පොඩි දෙයක් හරි රැස් කරපු පිනක් මෙනෙහි කර කර ඉන්න එක. ගොඩක් මිනිස්සු අසවලාගෙන් පල්ලි ගන්න කොහොමද, අරකට ගහන්න කොහොමද, මේකට ගහන්න කොහොමද, අරකට දැන් බලන්න දැන් මහත්ය හිතලා අලුත් ලෝකේ වැඩිපුර අපිට ලැබෙන්නේ ගැරහුණිමි දාරංචි වෙන්නේ. පත්‍රයක් ගත්තොත් මිනිස්සු දේශපාලකෝ ගරහ ගන්නවා. ඊළඟට ගත්තොත් භික්ෂුන් වහන්සේලාත් ගැරහුම් ලබනවා. වැඩි හිටියොත් ගැරහුම් ලබනවා. අපි ඉතිහාසෙත් ගැරහුම් ලබනවා. රජවරුත් ගැරහුම් ලබනවා. රුවන්වැලි සෑයත් ගැරහුම් ලබනවා. මේ ගැරහුම් ගොඩක් නේද මේ දැන් මිනිස්සු තුල තියෙන්නේ. ඕක ගැරහුට සනසන වතාවක් කොහොම මහත්තයෙන් මට කතා කරලා කිව්වා බුදුහාම මහත්තය. දැන් බුදුහාඳුරගේ ධර්මය පරණ වැඩි කියලා. 2500ක් වෙනවා කියලා. දැන් ඉතින් අලුත් ටෙක්නොලොජි එකක් එක්ක එනවලු මෛත්‍රී බුදුහාඳුරු. දැන් ඒකලු මෛත්‍රී බුදුහාඳුරු ආවහම දැන් ඒ දැන් අර පරණගෙන මේ දැන් මේ අලුත් විදිහකට එතකොට හිතන්න මිනිස්සුන් දැන් මේ කාලේ අමතක වෙලා මේ විදිහටලු හිතන්න ඕනි කියලා. දැන් ඒ වගේ ඒ සිතිවිලි පවා යාට හානි කරයි. එතකොට බලන්න මම කියේකයි. එතකොට දැන් එතකොට පින් පොතක්වත් අඩු ගානේ තිබ්බනම් මේ නිරන්තරයෙන් එකිනෙකා ගැරහුම් ලබන ලෝකේ පින් පොතක් තිබ්බනම් තමන් කරන්නා වූ පින මොකද්ද කියලාවත් මතක් කරගන්න. මං හිතන්නේ මේක ලොකු ආශිර්වාදයක් වෙයි. ඒ කියන්නේ සනන්ස කියන්නේ මේ ඒක මෙනෙහි කරන් කියලා විටින් විට ඒක පොත අරගෙන පොඩ්ඩක් කියවන්න කියලා නිකන්. මොකද දැන් අපේ හිතේ ස්වභාවය තමයි අකුසල මූල් බලවත් හිතේ ස්වභාවය තමයි අකුසලයකට සම්බන්ධ වෙච්ච දෙයක්ම මතක් වීම. කුසල මුල් බලන්තේ සිතේක ස්වභාවය තමයි කුසලයකට සම්බන්ධ වෙච්ච දෙයක් මතක් වීම. එතකොට කුසල මුල් දුර්වල නම් අර කරපු බින් අමතක වෙලා අකුසල් ඉස්සරහට එන්න පුළුවන් ඕන තරම්. ඒ නිසා හොඳම දේ තමයි අර කර චූටි පින්න පවා නැවත නැවත මතක් කිරීමේ කුසලතාවය ඇති කර ගැනීම. මම ආසර සනන්ස අපකට ඉරාමයට ගොස් නැවතත් අපේ කතිකාවට සම්බන්ධ නමෝ බුද්ධාය සතහම් කතිකාව අසරසනස සනස මේ දැන් ඔය වගේ දැන් මම දැකලා තියෙනවා අර ඉන්දියානු සමහර කට්ටියෝ සද්ගුරු ඔය වගේ එක වෙබ්සයිට් වල තියෙනවා සල්ලාට බුදුරණ වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවා කියලා දෙවියෝ ඉන්නවද කියලා ඉස්සෙල්ලා කිව්වයි කියලා මම මේක පොඩ්ඩක් අර බාහිරව මම මේ කතා කරන්නේ මේක ගැන අපි කතා කරපුවාන්ද
එතකොට කියනවායි කියලා ස්වාමීනාංශ මේ උදේ එක්කෙනෙක් ආවම කිව්වයි කියලා ඉන්නවයි කියලා. ඉතින් මේ සම්බන්ධව ප්‍රීති ഘോഷණා කියලා කට්ටිය කිව්වයි කියලා. දැන් ඉතින් අපි කාටවත් බය වෙන්නේ දැන් නැහැයි කියලා ඉස්සල කිව්වයි කියලා. අපිට ඕන විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ රෑ වෙනකොට එක්කෙනෙක් ඇවිල්ලා ආයිත් මේක ගැන කතා කරාම බුදුරණවංශ කිව්වයි කියලා නෑ දෙවියෝ ඉන්නවයි කියලා. එතකොට මේගොල්ලෝ කතා කරයි කියලා මේ මවිත උණයි කියලා උදේ නෑ කියනවා. දැන් හවස ඉන්නවයි කියනවා. එතකොට ඒකට ඇහුවාම කිව්වයි කියලා අපි දන්නේ නැහැ ඉන්නවද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒකන්ද ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් ඒක හිතේ දෙයක් කියලා. දැන් මේ විදිහට ඔක විග්‍රහ කරන්න ඕන නැහැ. ඕක තියෙන්නේ කෝසල සංගිතේ සංගිතනිකයි. කොසල් රජු යවිලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ දෙවියෝ සිටිනවාද? එතකොට කියනවා දැන් කොසල් රජු කියන්නේ ඉතින් දේශපාලනඥයෙක් නේ. අවස්ථානුකූල එක එක පැත්තට හැරිච්ච චරිතයක් නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහරජ උස් හඬින් සම්මතයි කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දෙවියෝ නැද්ද කියලා ඇහුවා. ඇයි මහරජ එහෙම අහන්නේ? ස්වාමීන් උස්සනි නැද්ද දෙවියෝ ඉන්නවා කිව්වා. ඒ උස්සනි සම්මතයි කියලා කිව්වේ එයාගේ චිත්තයට ගැළපෙන්නයි. උස්සනි සම්මතයි. ඒ එකපාරට දෙවියෝ ගැන කිව්වනම් ඒ මනුස්සය මොනව හිතයිද දන්නේ නැහැ කියලා ඊළඟට. ආ නැතු මේ විදිහට කඩලා මේ ඉන්දියා අනුබෝරුව එකේ කට්ටිය ඇවිල්ලා කතා කරනවා. මේ විදිහට බුද්ධ දේශනා ලහලා එක එක විදිහට දැන් ওই පුද්ගලයා මම දන්නවා. ඔය ආනපනසති විකුණම් කරන කෙනෙක් බුද්දාස් ටෙක්නික් එකේ. ඉතින් ඒ නිසා මේ එක එක ක්‍රමයට ඌවා ඉතින් ලෝකෙ යනවා. දැන් ඉතින් ඉන්ටර්නෙට් වලින් ගන්න පුළුවන් හැමදේම. අරගෙන බුදුරජාන් වහන්සේ මෙහෙම කිව්වා කියලා ඕන එකක් දා ගන්න පුළුවන් එක එක කෙනාට. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා පෞරස් වෙන අවස්ථා එකක් තමයි තථාගතයන් වහන්සේ නොවදාළ දේ වදාලායයි කීම. තථාගතයන් වහන්සේ නොපැනවූ දේ පැනවුවා කීම. තථාගතයන් වහන්සේ වදාළ දේ වදාලේ නැහැ කීම. තථාගතයන් වහන්සේ පනවන ලද දේ පැනවුවේ නැහැ කීම. ඇයි ඒගොල්ලෝ අභියෝග කරන්නේ සම්පූර්ණ බුදු කෙනෙකුගේ ශාස්ත්‍රත්වයටනේ? ඇයි ධර්මයේ විනය කියන එක උන්වහන්සේ අපිට බාර දුන්නේ පිරුණ පාණ්ඩ ඉස්සල්ලා ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගන්න කියලා? ඒක නිකම්ම නිකක් හරිනේ කිවි සෝවෝ මමච්චේන සත්තා ඒ ධර්ම විනය මාගේ ඇවෑමෙන් ඔබේ ශාස්ත්‍රු වන්නේය. එතකොට මේ ශාස්ත්‍රු භාග්‍යතුන් වහන්සේ හා සමානව ශාස්ත්‍රුත්වයෙන් පිළිගන්න කිපු ධර්ම විනයත් එකයි දැන් මිනිස්සු සෙල්ලම් කරන්නේ. නෑ අර මොඩර්න් වෙලා නැහැ කියන කතාවක් නේ ඇවිල්ලා තියෙන සයන්ස් දැන් මේ පරණ එකක්. ඒ කාලේ මට මතකයි එක්තරා අවස්ථාවක මම පිටරටක ගිහිපු වෙලාවේ මම ওই පරිසම්පාදගෙන තෝරන්න යද්දි ඔය සතර පාය ගැන කියද්දි මට නායකාවරිකු අපෝව කියන්න එපා. මේ මිනිස්සු හොඳ සයන්ස් ඉගෙන ගත්ත මිනිස්සු හොඳට සයන්ටිෆික් විදිහට මේක කියන්න කිව්වා. ඕව කියන්න එන්න එපා සතර පැ කවද පිළිගන්න කියලා මේ නායක හඳුරු අපිත් එක්ක කිව්වේ. එතකොට ඉතින් එතකොට අපිට තේරුම් යන්නේ අර මිනිස්සු කියන්නේ මේ යුරෝපීය ඥානීට බීතියට පත් වෙලා සැලෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය උදේ සත්‍යයට කියන්න බැරි? ඇයි මේ සත්‍යයට බය වෙන්නේ? සත්‍යයට ආස කරන්න එපා. සත්‍යයට බය වෙන්නේ අසත්‍ය වැළඳගත්තු කෙනානේ. අන්තික විද්‍යාව දිනු වෙනකොට දැන් හොඟක් තේවල හොයාගෙන තියෙනවා. දැන් බුද්ධ වචන තියෙන්නේ කොහොමද? සත්‍යං හවේ සාදුතරං රසානං සියලු රසයන් අතර වඩාත් මිහිරි රසය සත්‍ය රසයයි කියනවා. ඒතර අසත්‍ය වැළඳගත්තු එක්කිනා සත්‍යයට බය වෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ සත්‍යයට ආස කරන ටික දෙනෙක් හරි ඉන්නවනේ. ඒ ඇයිට ලැබෙන්න ඕනේ සත්‍ය? ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මාත්. මම හොඳට මිනිස්සුන්ට කිව්වා මිනිස්සු හොඳට පිළිගත්තා. මිසත් දැන් ඔය නිරේ තියෙන කොහෙද අරග තියෙන කොහෙද මේක තියෙන කොහෙද මිනිස්සු අහන්නේ මේ මිනිස්සුගේ උඩඟුකම නිසානේ. මේ මේ බටහිර ලැබිච්ච පොඩි දැනුමට මිනිස් සුද්දෙක්ම මේක කියනකම් බලන් ඉන්නවනේ. ඒ අපේ අටත්ුජිත මානසිකත්වය වෙන දෝෂයක් නෙමෙයි. ඒ කියන්නේ සුද්ධවාම බොහොම මල්පෙච්ච විදිහට තමයි ජීවත් වෙන හැදන්නේ. අපේ මිනිස්සු දැන් කාල බිල හොඳට සල්ලි කියලා ජීවත් වෙන්නේ කියන කතාවත් කියනවා. එහෙම කියනවා. සුද්ධගේ නිකන් අර පරණ මේ වට දැන් සුද්ධේ දිහා බල බල අපි ඔක්කොම හැදෙන්න හදන්නේ. ගරු කරන්න යන්නේ කියලා සුද්ධ කල්පනා කරන විදිහට. ඒ කියන්නේ දැන් සුද්ධ කියලා කියන අමුතු සත්වෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියක් නොලැබිච්ච. ඒ කියන්නේ මිලිටරි සමාජයක හැතිදැඩි වෙච්ච මෞංකාර මතයක් පිළිගත්තු ඊළඟට ඒ සමාජයේම අරගල කාර්ය විදියට පරිශන කරන පරිසරයක හිටපු පිරිසක්. අපිම නෙමෙයි අපි මේ රහතන් වහන්සේලා හසුරූපු බුදු කෙනෙකුගේ ධර්මයේ තිබිච්ච ධාතුන් වහන්සේලා වැඳ වැඳ බෝධි වැඳ වැඳ චෛත්‍ය විහාර හද හද ගෝයන් කපනකටත් බුදුගුණ කීකී හිටපු జాතියක් නේ අපි.
ඒක ගොඩාක් වෙනස්. ඒක ඉස්සර මේ මිනිස්සු වංගඩියේ ගොයන් මේ වී දාලා මෝල් ගහෙන් කොටද්දි වී පොතු ගැලවෙනකටත් අනිත්‍ය ප්‍රතිසංයුක්ත කවි කිය කිය. ඒ කියන්නේ ඒ විදිහට දැන් වගේ බජව් දදා නෙමෙයි අනිත්‍ය ප්‍රතිසංයුක්ත කවි කිය කිය තමයිව කරලා තියෙන්නේ. දැන් කොච්චර වෙනස්ද කියන්නේ අලුත් තාක්ෂණෙත් එක්ක දැන් මොඩර්න් වෙන්න ගිහලා වෙච්චදී දැන් ඔන්න ගොවිතැන් කරනවා මිනිස්සු. ඉස්සර ගොවිතැන් කරන ඉස්සෙල්ලා බාරහාර වෙලා ඊට පස්සේ ගොයන් කපලා ඒකේ අලුත් සහල් අරගෙන ඒකෙන් හදලා පූජා කළා එහෙමනේ කරන්නේ. දැන් කරන්නේ ඊට හාත්පසින් වෙනස් එකක්. දැන් ඔන්න ගොයන් පැහැිනවා. පැහැනකට ඔන්න අර භූතයා කියන මැෂින් එකට එන්න කියනවා. එතකොට භූතයා ඇවිල්ලා ගොයන් ටික ඔක්කොම ගෝනි වී ටික ඔක්කොම ගෝනි වලට දාලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මුදලාලි එනවා. ඇවිල්ලා ඔන්න වී ටික විකුණනවා. එතනම අර මිනිස්සු ටික ඒ වෙලෙම ඉඳලා බෝතල් ගෙනල්ලා බීලා සතුටු වෙලා යනවා. සනත් මෙන්න මේක ගැන සනත් මම මේ ලොකු ධර්ම කතාවක් තියෙනවා මේකට පස්සේ කරන්න මේ මේ මෙන්න මේ මේක ගැන සනත් යම් කිසි දෙයක් සනත් මට කිව්වා මේක කතා කරන්න වටිනවා මේක මේ වගේ මටත් මේ පොඩ්ඩක් බලන්න පෙන්නල ඔය ලං කරලා බලන්න ගණිතයට පෙනේ මේ මිනිස්සු ඇල්හාල් කියලා රැවටිලා ඉන්න බජිරි ගහකට මට මතකයි මම කොරියාවේ ගියපු වෙලාවේ එක ස්වාමිනාසනමක් අපි හිටියෝ ස්වාමිනාසනමක් මාව මේ කොරියෙන් විදියේ දානයක් ලබා දෙන්න කියලා කොරියෙන් ගෙදරකට එක්කන් ගියා. ඒගොල්ලන්ගේ බත්වල ওই බජිරියට තියෙනවා. බජිරියට ඉතර තැඹෙන්නේ අර බාර්ලි වගේ. එතකොට ඒගොල්ලන්ගේ මං හම්බපස්සේ කිව්වා කොරියෙන් ඒ රටේ හරියට දුර්භික්ෂාව. දුර්භික්ෂයන්ට මිනිස්සු පුරුදු නැයි ගොයන් කරලයි බජිරිය අහක දාන්න නැතුව එක කරන්න. සමහර විට මේ හිතුවේ එක එක කොරියෙන් වාහන එනවා ඒ වාර කොලබරේට් කරපු වාහන එනවනේ. එතන ඒ වාහනේ වෙලින් මොන හරි බජිරියට ආව දන්නේ නැහැ මේ රටට. එහෙල කොහෙන් හරි ඔක පැල වුණා. දැන් ගහ හැදෙනවා ටිකක් උගහ වගේ පොඩි පැලි වගේ හැදෙනවා. හැදෙලා ඉන්නකොට මේ බජිරි හඳුනන්නේ නැහැ මේකට රැවටුණා මේ ලංකාවේ මෝඩ මිනිස්සු. පරණ හාල් වර්ගයක් කියලා. ඇල්හාල් කියලා. සුවඳ ඇල්හාල් කියන එක දැන් ලෝකේ නැහැ. අභාවයට පත්වෙච්ච එකක්. මේ බජිරි වලට කවුද ඇල්හාල් කියන ඕක තම්බන්න බෑ. ඕක තමයි කුරුල්ල කන පොඩි කන අර බජිරි කන්නේ කුරුල්ලේ කියන්නේ. ඔය බජිරි ගස්. එතකොට මේ බජිරි ගස් වලට ඇල්හාල් කීක සමහර මිනිස්සු වගා කරනවා. මම කල්පනා කළා හනියා පොයි මේ මිනිස්සු මෙච්චර එක්මන්ට මේ විදියට මුලා වෙනවද? මෙච්චර වේගෙන් මුලා වෙනවද කියලා. ඒ කියන්නේ ඇල්හාල් කියන එකේ පොතු නැති අහල තමයි. ඒකේ තියෙනනේ මේ ඇයි පොතු ඇති පොතු නැති අහල ඇති වුනේ මුලින්ම. ඒ කියන්නේ අර අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන විදිහට අර බදාලතා කියන ඒක අනුභව කළා. ඊට පස්සේ ඒකත් මිනිස්සුන්ගේ ගුණ ගතිගුණ නැති වෙනට පිළිහිලා ඊට පස්සේ තමයි ඇල්හාල් කියන එක පහළ වුණේ. ඊට පස්සේ ඇල්හාල් ඒ කාලේ පහළ වෙද්දී මිනිස්සු කපන්නේ ඒ තමන්ට උවමනා ප්‍රමාණය විතරයි. උදේ ආයෙත් බලනකොට එතන ආයෙ වැවිලා. ඊට පස්සේ එක ලෝලි මිනිස්සෙක් මොකද කළේ කම්මැලි කෙනෙක් සතියකට ඇල්හාල් කපාගෙන ගියා. එතකොට ඒක ස්වභාවයෙන්ම ආයෙ පොත්ත හැදුනා. ඊට පස්සේ ආයෙ දැන් ඊට පස්සේ හැදුවිච්ච ඇල්හාල් පොත්ත සහිත ඇල් දෙක 10 යා පොත්ත සහිත ඇල්හාල් තමයි ඊට පස්සේ දිගටම තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ඇල්හාල් තිබුණා. දැන් ඇල්හාල් නැහැ. ඇල්හාල් කියන්නේ වී වර්ගයක්. ඔව් දැන් ඒක නැහැ. දැන් ඒ අර ඒ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන මූලික කතන්දරේ අහලා ඒ මේ බජිරි ගස් දැකලා රැවටිලා ඇල්හාල් කියලා. මෙච්චර මූලා වෙන්න ඕනේ මිනිස්සයන්. සනසු ප්‍රඥාව සම්බන්ධව දැන් කතා කරා. සහ පින එකට යන එක විශ්වනාසික මම අහන්නිට ඔනෝවට ඔක්කොටම සම්බන්ධල කර්මානුකූලව හැඩ ගැසෙන හැටි ඔක්කොමත් එක බලනකොට සරද මේ ලොකු එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අර අක්කන සූත්‍රය සම්බන්ධව දැන් මේක කොහොමද මේ දැන් හොක කායට මේ දරු සම්පත් ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා එහෙම වෙන්නේ නැහැ කියලාත් කියනවා කරගන්න පුළුවන් අවස්ථාවල් මම දන්න ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මැද එහෙම ආයට හොකක් පිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මේකත් එක්කම මම ලොකු ශානංශ ගැනත් මම කතාවක් ඇහුවා. මේ ලොකු ශානංශකෙත් මෑනියන් කිව්වයි කියලා පින්නත් පුතෙක් ඕනේ කියලා. එතකොට තමයි කිව්ල ලොකු ශානංශේ හතරවෙනි හැටියට මෙහෙම උපත්යක් ලැබෙයි. නැත්තම් අද කාලේ කට්ටිය කියන්නේ නැතුණා නම් අපිට ධර්මයක් නැහැ කියලා. ඒ කියන්නේ අහන්න හරියට ධර්මය කවුද ඉන්නේ කියලා ලොකු ශානංශෙත් නැත්තම් ඔය දෙන්නෙක්ගෙන් නැවතුනද නැත්තම් උත් මේ පින්වත් පුතෙක් කියන එකටම ඒ මෑනියන් ගියයි කියලා. ඒ தත්ත්වෙටම කොහොමද කියන කතා. දැන් ස්වනස ඔය දැන් ඔය කරනවා නම් අපිට යම් කිසි විදිහකට මේ ලක්කන සූත්‍රයේ තියෙන ලක්ෂණත් එක්කම ස්වනස අද කාලේ කට්ටියට මේ තරුණ ළමයින්ට විවාහ වෙච්ච අයට මොන විදිහට කොහොමද ඒ දරු සම්පත සාමයේ මට මෙහෙම එකක් තේරිලා තියෙනවා.
දැන් අපි ගත්තොතින් අලුත් අලුත විවාහ වෙච්ච ඒ කියන්නේ මේ යුවතිපතින් අලුත විවාහ වෙච්ච ඒගොල්ල දරුවන් අපේක්ෂාවෙන් ඉන්නවා දරුවන් ලැබීමේ ප්‍රමාදයක් ඒ කියන්නේ දැන් අවුරුද්දක් වෙලා දෙකක් වෙලා දරු සම්පත් ලැබෙන්නේ මට මේ බොහොම ළඟදී හිතුනේ ඒ කියන්නේ අම්මා පින්වන්තයි තාත්තත් පින්වන්තයි දෙන්නම තිසරණේ පිහිටලා පංචශීලයේ පිහිටලා දෙන්නම දාන ආදී පින්කම් කරනවා පෙර විහාර වඳිනවා අර උපෝසත සීලෙත් ඉන්නවා උපෝසත සීලෙත් ඉන්නවා දරු ප්‍රාර්ථනා කරනවා මව කුසට එන්න පින්වන්තයෝ නැහැ දැන් අර අපි අදිෂ්ඨාන කරාට සයන්ස රුවන්වැලි සෑලක් ඒක තමයි පින්වන්තයා ඉන්නවා පින්වන්තයා ඉන්නේ පුසුපිලිසඳ ගන්න කියන්නේ ආ ඒකේ අනිත් පැත්ත සයන්ස දැන් වෙලා තියෙන්නේ අනිත් පැත්ත ඉපදීපදී යන්නේ මිසදිට පවුල් වලට මිසදිට පවුල් වලටම ඉපදින්නේ ඇයි මේකේ දැන් අපි ගත්තොත් ඒ වගේ පවුලක උපන්නොත් පොඩි කාලේ ඉඳලා මේ ළමයට ලැබෙනවනේ ධර්මය ලැබෙනවා සැබෑ සෙනෙහස ලැබෙනවා ආදර භක්තියෙන් ඉන්න අම්මා තාත්තා පේනවා තුනුරුවන් ගඳගෙන ඉන්න දෙමාපියෝ ඉන්නවා තුනුරුවන් ඇඳගෙන ඉන්න සමාජයක් ඇසුරු කරන්න ලැබෙනවා ඉතින් ඒකට අයිති වෙන්න නම් ඒ උපදින ළමයාට පිළිසිඳ ගන්න ළමයාට කොච්චර පිනක් ඕනේද මට හිතෙන්නේ ඒ පිනේ දුර්වලකම තියෙන්නේ උපදින්නත් පින්වන්තයෝ නැහැ එහෙම එකක් දැන් තියෙන්නේ උපදින්න ඔහි එක රංචුට උපදින මිසදිට පවුල් වලට මට තවත් කෙනෙක් කී කීරිය සොයන්න අවශ්‍ය මේ 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 සම්බන්ධ ප්‍රශ්නෙකුත් ඇත්තටම ඉදිරිපත් කරා මේ අපි වැඩසටහන නර්මන පින්නතේ එතකොට සොයනාසි දැන් අර සොයනාසි නමෝ බුද්ධාය කියන එක පවා දැන් ඔය අකුරු කියවන වෙලාවට ඔය කතා කරන ඒ සීළු දේම මේ පළවෙනි අකුරු කියන්නේ මගේ ළඟට හරියට එනවා මම කරන්නේම නමෝ බුද්ධාය තමයි ලියන්නේ එන්න මුකුත් නෑ ලියන්නේ නමෝ බුද්ධාය ලියුවට පස්සේ අම්මා තාත්තා කියලා ලියන ඔච්චර ලියන්නේ දැන් හරි පුතේ කියලා පිටත් කරනවා වෙන අමුතු දේවල් මුකුත් නෑ ඊට පස්සේ කියනවා යන්න බුදුරජාන් වහන්සේට වන්දනා කරන්න ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේට මල් පූජා කරවන්න මේ ළමයා අතින් ස්මරණ ශක්තියෙන් අග්‍ර ආනන්ද මහරහතන් වහන්සේට මල් පූජා කරවන්න මේ ළමයාගේ අතින් ඊට වඩා අග්‍රය කොහෙද ඉන්නේ? එතකොට උපත්තියම උපදින අවස්ථාවේදී මොකද්ද කරන්න ඕන සානස? එහෙමත් නෑ උපදින අවස්ථාවේ අපි කියලා තියෙන්නේ බාරහාරි වෙද්දී. ඒ කියන්නේ දැන් අපි කියමු දරුවෝ නෑ. එතකොට රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා වන්දනා කළා මෙහෙම අදිෂ්ඨානයක් කළා සත්‍යක්‍රියාවක් කළා කියලා බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩින්නේ සත්‍යානුභාවයෙන් මේ ඒක ඇත්ත වශයෙන් මෙහෙමයි ඒකෙදි රුවන්වැලි සෑයට යන්න ඕනේ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න යනවා කියන චේතනාව. ගිහින් මේ මහා සෑය වන්දනා කළා මහා සෑය ඇතුළේ විහිළු තාලු හොඳ නැහැ මළුවේ. මොකද රජවරුයේ කාලේ හදලා තියෙන මළුවට ගොඩ වෙන්න බෑ ඔය උඩ මළුවේ භික්ෂුන් වහන්සේලා ඉතරයි භික්ෂුන් වහන්සේලායි රාජරාජ මාත්‍යුරු ඒ කට්ටියයි තමයි වන්දනා කරලා තියෙන්නේ. වැලිමලිය ඉඳලා මිනිස්සු වැන්දේ. දැන් මේ සින්දු කී කී කෑ ගහා ටෙලිෆෝන් අලගෙන සෙල්ෆි ගහ යනවා මේ මළු ඇස්සේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව දකින්න යනවා අදහසින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා තුන් වටක් පැදකුණු කළා ඊළඟට පාදමේ හිස තියලා වන්දනා කළා මේ 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 ගුණයන්ගේ යුක්ත වූ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා කටින් කියන්න ඕනේ. ඊට පස්සේ එතනම අයිනින් වාඩි වෙලා වන්දනා කළා පිරිත් කියලා මේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩින් බව සත්‍යයි මමත් මේ සත්‍ය වූ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මේ ශ්‍රාවිකාවක් ශ්‍රාවකෙක් අපිට මේ දරු සම්පතක් ලබා ගන්න මේ සත්‍ය බලයෙන් අපිට අපි ආරාධනා කරනවා කියලා ආරාධනා කරන්න ඕනේ. අපි කිව්ව යම් විදියකින් දරුවා පිළිසිඳ ගත්තා කියලා ඒ මවට තේරුණා කියමු. ඒ මෑණියෝ වහා ගිහලා රුවන්ගලසේ වන්දනා කළා පින්පතන මොදක් කළ මව කුසේ ඉන්න දරුවව මේ මගේ කුසේ පිළිසිඳ ගත්ත දරුවා අද පටන් බුදුරජාන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ කියලා තෙරුවන් සරණ පිහිටවල කියන්නේ බාර කරනවා මහසෑයට බාර කරනවා. ඊට පස්සේ ටික ටික අර ඒ රටාවෙන් පුරුදු කරාම අපිට පරිසම් කළා මේ දරුවා අදා ගන්න පුළුවන්. යාර තියෙන බෝධි රාජ කුමාර සූත්‍රයේ තියෙන බෝධි රාජ කුමාරයටත් එහෙම වුණා කියලා. ඉතින් බෝධි රාජ කුමාරයත් තෙරුවන් කියනවා මේ ඒ බණ අහලා ඉවරෙන් පස්සේ සේවකෙක් කියනවා රාජකුමාරී ඔබ වහන්සේ තාම මෙච්චර දයක් වෙලක් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නෑනේ කියනවා. නැත්නම් මොකද කියලා නෑ මගේ මම මෞකුසින්දෙදී අපේ අම්මා මං වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියනවා. මං වෙනුවෙන් ධර්මයේ සරණ ගියා කියනවා. මං වෙනුවෙන් ශ්‍රාවක සංඝයේ සරණ ගියා කියනවා. අන්න නියම බෞද්ධ චාරිත්‍ර. ඔවට තමයි බෞද්ධ චාරිත්‍ර කියන්නේ. ඔවට තමයි නියම සම්ප්‍රදාය කියලා කියන්නේ. මේ දැන් තියෙන ඔක්කොම අවුල් වෙච්ච එකක් නේ මේ මේව කර යන්නේ. කිසි ගුණ ධර්මයක් මතුවෙන්නේ නැති එකක් නේ. ඒකාල ඒ විදිහට තිබිලා තියෙන්නේ. එතකොට මේ හැම වෙලාවකම තියෙනවා කියන්නේ දරුවා කුස පිළිසඳ ගන්නකම් උපෝසත සීලයේ ඉඳලා ඊට පස්සේ ඉඳලා ඉල මෛත්‍රී සිත් වාසය කළා. ඊට පස්සේ
ඊට පස්සේ දරුව උපන්නට පස්සේ දැන් දරුව උපන්නට පස්සේ දැන් නන්දානුව ළමයින්ට මෙලෝ හසරක් තීරින්නේ නැ මේ ගස්ගල් වල නම් වගේ ඉස්සර එහෙමද නන්දාල මට මම එකපාර සතුරු නම් මං ඉතාලියේදී නම් ඉතාලියේ ඉන්න අම්මලා තාත්තලා මං හරියට පින් දුන්නා ඒගොල්ලන්ට ලස්සන නම් විසාකා සුජාතා සමාදි අනුත්තර මේ වගේ ලස්සන නම් දාලා තියෙනවා ඒක නම් දාලා දැන් වෙන රටවලට ගියාම අයියෝ අකුරු මාරු කර කර ළමයින්ට දාලා මෙලෝ දිනක් තේරෙන්නේ නැති මං කෝ මොකද්ද මේ ඔයගොල්ලෝ මේ කරන්නේ මේ ආර්ය චාරිත්‍ර අහලවත් නැද්ද කියලා ඇහුවා නමක්වත් දාන්න දන්නේ නැහැ එච්චරටම අර මං කිව්වේ ඒක බජිරි ගහටත් ඇල්හාල් කියලා රැවටිච්ච ජාතියක් නේ ආයේ මොකද්ද මේක තියෙන්නේ ජනජය අර පින් ගන්න මදි කියන කතාවද මේ අක්කන සූත්‍රය කියන පින් මදි දැන් අක්කන සූත්‍රයේ තියෙනවා අක්කන සූත්‍රයේ තියෙන්නේ මේ අපිට තියෙන ලැබිලා තියෙන අවස්ථාවේ තියෙන මහණීය බව මහත්පූර්ණ බව පෙන්වන්නයි ඒ අක්කන සූත්‍රයේ තියෙන්නේ බුදුජන් වහන්සේ වදාලා මහණෙනි එකම අවස්ථාවයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මිනිසයාට උදා වෙන්නේ ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධය පිණිස ගමනාවේ එකම අවස්ථාවයි. ඒ කියනවා ඒක අහිමි වෙන අවස්ථාව වැඩි කියනවා. කියලා උන්වහන්සේ එකක් පෙන්නනවා මහණෙනි තථාගතාරහත් සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා මේ කෙලෙස් සංසිඳවන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මේ ධර්මයේ දේශනා කරනවා. අවබෝධ කරන්න ඕනි පුද්ගලයා ඒ අවස්ථාවේ ඉන්නේ නිරේ කියනවා. එයාට ඒ නිරේ නිරාගින්නෙන් දැවි දැවි දුක් විඳ විඳිනවා තමන් කරන ලද කර්මයන් නිසාම. තමන්ට මේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය කතා වුණා කියලා දන්නේ නැහැ. එතකොට ඊළඟ අවස්ථාව කියනවා බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරනවා ආහඬ ඕනි එක්කෙනා ඉන්නේ සතෙක් වෙලා. සත්ව ආත්මික ඉපදිලා ඉන්නෝ එයාට ඒ අවස්ථාව නැහැ. ඒකට ආයෙ තියෙනවා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ධර්මය දේශනා කරනවා ආහඬ ඕනි එක්කෙනා ඉන්නේ ප්‍රේතෙක් වෙලා. ඒකට හොඳ සාධකයක් තිබුණා මට මතකයි එක සිද්ධියක්. ඒකේ තියෙන්නේ ලංකාවෙන් භික්ෂුන් වහන්සේලා 8 නමක් දඹදිව වන්දනාවේ වඩිනවා. දැන් එතකොට මේ ඒ කාලෙත් ඒ තිබිච්ච නැව් වලින් දකුණු ඉන්දියාවට ගිහින් ඉතින් පයින් යන්න තියෙනවා. එහම යද්දී පාර වරදිනවා. පාර වරදිලා වනාන්තරයකට ගිහිල්ලා මේ උන්නාසලා යද්දී රාත්‍රී කාලේ පේනවා මිනිස්සෙක් මේ විශාල යායක් හානවා එළි වෙනකන් හානවා එළි වෙනකොට දැන් මෙයා මිනිස් රූපෙන් පේනවා මේ මේ භික්ෂුනාසල ගිහිල්ලා අහනවා අපිට මේ පාර වැරදුනා ඒ නිසා මේ අපිට හරි පාර මේ අසල් පැත්තට යන්න දඹදි මේ 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 බුද්ධගය පැත්තට යන්න මේ පාර කොහෙද කියලා අනේ ස්වාමීන් වහන්සේලාට වැරදුනේ මේ ආත්මෙ විතරනේ කියලා මට වැරදිච්ච වැරදිලා එහෙම එකක්ද කියලා අහනවා මේ කොහෙද දැන් යන්නේ මොන බුදුරජාණන් දකින්නද කියලා අහනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු අඳින්නයි කියනවා. හා ගෞතම බුදුරජාණන් පහළ වෙලාද කියලා අහනවා. ඔව් පහළ වෙලා උන්වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කළා පිරිනුවම් පෑවා කිව්වා. ආ කියලා මියා අඬන්න ගත්තා. අඬන්න කිව්වා අනේ ස්වාමීනි මම මිනිස්සෙ නෙමෙයි කිව්වා මම ප්‍රේතෙක් කිව්වා. එයා කිව්වා මොකද්ද මේ උනේ කියලා කිව්වා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ට අවුරුදු ආයුෂ 20,000යි. ඒ කාශ්‍යප බුද්ධ කාලේ යාළුවෙක් කිව්වා ස්වාමීනි යාළුවෙක් මට කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නවා දාන ටිකක් දෙන්න මං යනවා උඹත් වරින් කියලා කතා කළාලු. ඒ වෙලාවේ මෙයා නගුල කරේ තියන් යනවා කුඹුරහාන්න. කිව්වා මට වැඩ තියෙනවා මම මේ මං කුඹුර හැවුත් මම කන්නේ එහෙනම් උඹලගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කුඹුරහාලා දෙන්න කියපන් කිව්වා. ස්වාමීනි ඒ අකුසලයට මං යාත්ම චුත වෙලා දැන් මං ප්‍රේත ලෝකේ කිව්වා. දැන් ගව තුනක් මේ මේ පහ පොළ වැඩිලා කිව්වා. තාම මම මේ කුඹුරු හානවා කිව්වා. තාම කුඹුරු හානවා කිව්වා. මගේ ඉරණම මෙහෙමයි කිව්වා දැන් තියෙන්නේ. යම් දවසක අහන්න ලැබෙනවද ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා. ඊට පස්සේ දවස් 7යි මට තියෙන්නේ ප්‍රේත ලෝකේ. එතනින් චුත වෙලා නිරයට යනවා කිව්වා. එතකොට දැන් ගොඩක් අය හිතන්නේ තිරිසන් ලෝකෙට ගියාට පස්සේ තිරිසන් ලෝකෙ ඉඳලා එයා ආයෙ ලේසියෙන් මනුස්ස ලෝකෙට එයි කියලා නෑ. තිරිසන් ලෝකෙන් යන්නේම ආයෙ නිරයට. ආයිත් ඇදින්නේ ඒ ඇදින්නේ මේ පැත්තට. තිරිසන් ලෝකේ ඇදෙන එක්ක තිරිසන් ලෝකෙට එක්ක නිරේට එක්ක ප්‍රේත ලෝකෙට. මොකද අර තිරිසන් ලෝකේ අර කකා ඉන්නෝයි කියන එක තමයි සාමාන්‍යයෙන් කුසල් වැඩිමක් නැහනේ. කුසල චර්යා ධර්ම චර්යා මුකුත් නැහැ. ඒතර ආහාර නිකන් අරගන්න අතනම නිකන් හිර වෙලා ඉන්නේ.
එතකොට පරණ පිනක් එන්න බැරිද සනස් ඒක තමයි ඒක එන්න පුළුවන් නිසායි බුදුරජාන් වහන්සේ බඳු එකකට අවස්ථාව දුන්නා නියපොතේ පස් ටිකක් අරන් මෙන්න මේ වගේ පිරිසක් මනුස්ස ලෝකෙට එනවා කිව්වා ආ නැතුව මහා පොළොවගේ පිරිසක් යනවා කිව්වා සතර පායට ප්‍රේතය ගැනත් කියලා තියෙන එහෙමයි දැන් අපි හිතන්නේ ප්‍රේතාත්මයක කවුරු හරි ගියර පස්සේ ආපස්සට යන්නේ නැහැ දැන් අපි පින් දුන්නා අපි දානි දුන්නා දැන් එයාට කොම සබ සම්පත් ලැබුණා එයා ෂේප් කියලා එහෙම වෙන්නේ නැහැ දැන් ඔතන ඔය පාංශකුල කතාවත් ඔතන එනවනේ සයන්නාංශ නේද සමහර අය නෑ මෙහෙමයි දැනට ඔය චාරිත්‍රාක් වටිට ඒක තිබ්බට කමන්නේ නමුත් ඒක තමන්ව සංසාරයෙන් ගොඩ දාන නිවැරදිම ක්‍රියාවක් නෙමෙයි චාරිත්‍රාක් හැටියට ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය මේ බුද්ධ දේශනාවේ තියෙන දැන් ප්‍රේතාත්මික හොඳම උදාහරණයක් තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේට දවසක් මුණ ගැහෙනවා ප්‍රේතිය මේ ප්‍රේති කියනවා ස්වාමීනි අනේ මාව අඳුරනවාද කියලා අහනවා කවුද ඔබ කියලා අහනවා ඔබ වහන්සේගේ ආත්ම භාව පහකට කලින් මම ඔබ වහන්සේගේ මෑණිය වෙලා හිටියා කිව්වා අර ප්‍රේතිට පේනවා ඒක මගේ පුතා මේ කියලා මීට ආත්ම භාව පහකට කලින් මම මෑණිය වෙලා හිටියා ඔබ වහන්සේගේ එදා පෙරේතාත්මි වැටිච්ච වෙටිල්ල මම තාම බේරෙන්නේ නැතුව ඉන්නේ කියනවා කණ්ඩත් නැහැ අඳින්නත් නැහැ කියනවා ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ඒ දානේ සංඝයාට පූජා කරනවා සාරිපුත් මහරහතන් වහන්සේ සෝනට වැඩලා සිවුරට වස්ත්‍ර අරගෙන මහලා පඬු පොළ වස්ත්‍රය පූජා කරනවා. ඒකෙන් ඒ දිව්‍ය එතකොට යාට දිවි සල්පිරි ලැබිලා දිවි ආහාර පාන ලැබෙනවා. ඊට පස්සේ කියන ස්වාමීනි ඔබ වහන්සේට බොහොම පිසිද්දී මට මේ ආස්ථාව දුන්නට මට මාස 3යි තාම මේ ආත්මෙ තියෙන්නේ. මේ මාස 3ට මට දිවි ආහාර පාන දිව වස්ත්‍ර තියෙනවා. මට මෙතනින් පස්සේ උපදින තින් නිරේ කියනවා. නිරේ. ඔව්. නිරේම් බේරෙන්නේ නැහැ. නිරින් බේරින්නේ. එතකොට බලන්න දැන් ප්‍රේතාත්මය. ඊළඟට දේශනාව තියෙනවා දැන් බුදුරජාන් වහන්සේ පහළ වෙලා ධර්මය කියනවා. නමුත් මෙයා ඉන්නවා මෙයාට කතා කළොත් ධර්මය ඇහුනොත් තේරෙනවා. හැබැයි ඈත පළාතක ඉන්නවා. ධර්මය ඇහින් නැති පළාතක. සංඝයා වහන්සේලා වඩින් නැති පළාතක. ධර්ම ශ්‍රවණය නැති පළාතක ඉන්නවා. එයාටත් අවස්ථාවක් නැහැ. ආයි බුදුරජාන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා. මෙයා ඉන්නවා අංග විකල වෙලා. මෝඩ වෙලා. කිව්වහම කියන දේ තේරෙන්නේ නැති. එයාට තවස්තාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය අවබෝධ කරපු එක්කෙනා ඉන්නවා දීර්ඝාස තියෙන දිව්‍ය ලෝකෙක. එහෙමයි ඒක සඳහන් වෙන්නේ දීර්ඝාස තියෙන දිව්‍ය ලෝකෙක. එයාට ඒ කියන්නේ අර මේ ඒක එතකොට අර අපි කතා කරන සොයනස තුසිතේ යාමේ ඒව නෙමෙයි. මේ වෙන්නේ අසංඥ තලයක. මේ කියන්නේ අසංඥ තලයේ වගේ නියෝ සංඥා නාසංඥා තියෙන වගේ දී ගොඩා දීර්ඝාස තියෙන දිව්‍ය ලෝකවල ඉන්නවා. ඒ කියන්නේ කිසිම ඒ කියන සංඥාවක් නැතුව ඔහේ නිකන් බලාගෙන ඉන්නේ. නැත්තම් ওই බඹලෝතලේ දැන් අපි ගත්තොත් මේ සදේව ලෝකයේ දහස්සක් බඹලෝ වල ඒ වෙන ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඇයි කෝටි ගණන් බ්‍රහ්මයේ ධර්මය අවබෝධ කළානේ? නෑ. දෙවියොත් අවබෝධ කළානේ. ඒ තවත් තියෙන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ. නමුත් ප්‍රඥා සම්පන්නයි ඉන්නවා. දැන් උන අපි වගේ. දැන් අපිට යමක් තේරෙනවනේ කරුණ කිව්වහම. නමුත් දැන් අපි බුදු කෙනෙකු ධර්මයක් හොයන්නේ හරි දුක් විඳන්නේ මේ ආත්මේ. මේ ධර්මාර්ගය හොයාගන්න බැරුව. එතකොට ඒකෙන් අපිට දැන් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ දැන්. ධර්මයේ වෙනස් වෙලා ධර්ම කතාව කියන්නේ ඒකට වෙන වෙන කතන්දර අපිට අහන්න ලැබෙනවා. වෙනස් වෙලා තිරුව කොහේ කරන්නද ඕවා මොන කාලේ කරන්නද කියන ඒවානේ අපිට අහන්න ලැබෙන්නේ. එතකොට අපි ප්‍රමාදයට පත් වෙන්න ඕන කෙනෙක් උදව් කරනවා. ගුණධර්ම පිරිහෙන්න ඕන තරම් උදව් ලැබෙනවා. ගුණධර්මයක් දිනු කරගන්න හරිම අමාරු. එතකොට දැන් බලන්න දැන් අපිට මේ සන සම්පත් තියෙනදී මේ අහිමි වෙවි යන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා කනාතීතා සෝචಂತಿ. මේ සන සම්පත්තිය අහිමි වෙච්ච ගමන් ශෝක කරනවා. නිර්යම්මි සමප්පිතා නිරේ ඉපදිලා. එතකොට මේ බුදුරජාන් වහන්සේ වදාලා මහණින්නේ එකම එක අවස්ථාවක් තියෙන කියනවා. මොකද්ද? තථාගතාරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අහලා අවබෝධ වෙන පුද්ගලයා ඉන්නවා කියලා. දැන් තථාගතයන් වහන්සේ පිරිනුවම් පාලා. දැන් රහතන් වහන්සේලාත් නැහැ. දැන් මාර්ගඵලලාභින් හැටියට හිතා ගන්නත් බෑ අපිට. මුලා විලක් මගඵලලාභින් මගඵල ලැබුවා කියමනේ කියලා තම තමන්ගේ මතත් කියනවනේ. එතකොට තවත් අවුල් වෙනවා. ඊට පස්සේ එහෙම වෙලා එතකොට ධර්ම විනී ශාස්ත්‍රෘත්වයේ අතෑරලා ශ්‍රාවකයෝ. ඒතර ශානසී දැන් ඕකට තවත් එකතු කරන්න පුළුවන් නේද ශානසී? දැන් අර මිත්‍යා දෘෂ්ටික පෞල කෝපදීනේ. ඔව් දැන් මිත්‍යා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියනවා. නමුත් ඒ ළඟම ඉන්නවා. අල්ලපු වැටේ ඉන්නවා. මිසදිටු වෙලා. දැන් මිසදිටු වෙන්නේ මිසදිටි පෞලක් ඕනේ නැහැ නේද? දැන් බුද්ධ ඝංකාරයෝ මේ 90ක් මිසදිටුවගෙන ඉන්නේ.
ඉති ඒ නිසා මිසදිටු වෙන්නේ දැන් මේ බෞද්ධාගම අතරින්න ඕනේ නැහැ. බුද්ධාගමේ කිව්වොත් මිසදිටුනේ වැඩිපුර ඉන්නේ. මේ ලොව පිළිගන්නේ නැහැ, පරලොව පිළිගන්නේ නැහැ, කර්ම කර්මඵල පිළිගන්නේ නැහැ. ඊළඟට ඕපපාතික සත්‍යෝ පිළිගන්නේ නැහැ. ඊළඟට මේ වගේ නිර්මල වූ සම්මන බ්‍රාහ්මණයන් වහන්සේලා මේ ලෝකේ වැඩ හිටියා කියලා පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම කොච්චර බෞද්ධ පෞලුවලද මේ පුංචි උන් ඉන්නේ මිසදිටු වෙලා. එතකොට කොහොමද කියන්නේ දැන් මේ තත්වෙන් අපි පිළිසරණක් නැහැ. මිරිසරණක් නැහැ. මේක තමයි අන්තිම අවස්ථාව. මේ අවස්ථාවේදී තමාගේ හැඩ ගැහෙන මේ අවස්ථාවේ මම ඒක කිව්වේ මේ අවස්ථාවේ මනාකොට තෙරුවන් සරණේ පිහිටලා සීලේ පිහිටලා බුදුජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඳගෙන ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පුරුදු කරගෙන මෙතනින් යආ ගන්න ඕනේ දෙවියන් අතරට. මොකද මේකේ තියෙන කුසල බලය මදි. දැන් අපිට පැහැදිලි දැන් මට හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහත්තයා. ඇයි මේ තරුණ අම්මලා මෙච්චර සීලාදී ගුණධර්ම රැකගෙන දෙමව්පියෝ කියන්නේ තරුණ අම්මලා තරුණ පියවරු කියන්නේ අම්මලා වෙන්න කැමැත්තෙන් පිය කෙනෙක් වෙන්න කැමැත්තෙන් දරු සම්පත් ලබා ගන්න ආසාවෙන් මෙච්චර ප්‍රාර්ථනා කරන නැත්තේ මොකෝ කියලා. පින්වන්තයෝ නැහැ. පින්වන්තය පිළිසිඳ ගන්න ඒ කියන්නේ කර්මානුරූපණ උපත ලැබෙන්නේ බවපත්‍ය ජාතිනි. එතකොට කර්මානුරූපණ උපත ලබන්නේ එයාට උවමනා කරන ආකාරයට කුසල පුණ්‍ය කර්මයක් ක්‍රියාස් කරලා තියෙන්න ඉපෑ. නැත්තම් නැත්තම් ගිහිල්ලා කොහේ හරි උපදී ධර්මයක් නැති තැනක. අර ස්වානන්ස කිව්වා වගේ ලොකු ස්වානන්ස කිව්වේ අර නිරේට තමයි වැඩි නිරේට යන්නේ. මනුස්සයන් ගැනත් තියෙනවා. ආයේ බුද්ධ දේශනාවේ තියෙනවා මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයන් නැවත මිනිස්සු වෙන්නේ මේ නියපොතරගත පස් ටිකක් වගේ කියනවා. මනුස්ස ලෝකේ මිනිස්සයන් දෙවියන් අතර උපදින්නේ නියපොතරගත පස් ටිකක් වගේ කියනවා. මනුස්ස ලෝකේ මිනිස්සයන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නියපොතරගත පස් ටිකක් වගේ කියනවා. මහ පොළොව වගේ කියන හතර අපය උපදින අය. මේ මිනිස්සු උඩුගුකමට හිතාගෙන ඉන්නේ ඔක්කොම මේ දෙවියන් අතර මේ 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 ආයේ මනුස්ස ලෝකෙට එන්න නැත්තම් හොඳට පින් ලබාගන්න එහෙම නැහැ. ඒක තමයි මම කියන්නේ පෙරතාත්මක ඉන්නවා නම් පින් දෙන්න පුළුවන්. පින් දුන්නොත් එතනින් මිදලා එතනින් චුත වෙලා දෙවි කෙනෙක් වෙනවා කියලා. දැන් එයා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපිට පෙරේතය කතා කරලා කියන්නේ නැහැ නේ ඕක. දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියෝ වෙලා හිටපු අර පෙරේති සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා කතා කරලා කිව්වනේ මම මාස 3ක් 5ක්ද 5ක්ද මට මතක නැහැ හරියටම පේතවස්තු තියෙන ඉරියව ඊට පස්සේ තරසනසෝ හීනෙන් ඇවිල්ලා කියනවා කියන්නේ එතකොට එහෙම එකක් වෙන්න පුළුවන්. සමහර විට මේ ස්වප්න වලින් වෙන්න පුළුවන් ඒක. ඒ කියන්නේ හීන වලින් පේන්න පුළුවන් ඒක. මොකද මිනිස්සු අතර පුළුවන් ඒක. මේ මොකද හේතුව එහෙම සම්බන්ධ වෙන්න බාධාවක් නැහැ නේ. මෙතනත් අනාත්මයි, එතනත් අනාත්මයි. ආත්මෙදි වහගෙන නැහැ නේ. ඒ සනස ඒ කියන්නේ ආත්මෙක මුකුත් වහගෙන මොකද අපේ ශරීරයෙන් දැන් අපි ගත්තොත් එක්ස්රේ කිරණක් විනිවිද යන්න පුළුවන් නේ. අපිට පේන්නේ නැති කිරණ මේ ශාරීරිය අස්සේ විනිවිද යන්න පුළුවන් නේ. ඒ වගේ අපිට පේන්නේ නැති ඒගොල්ලන්ගේ චිත්ත ස්වභාව මේ චිත්තයට විනිවිද යන්න පුළුවන් නේ. කොටින්ම අරික රහතන් වහන්සේ නමක් ගැන තියෙනවා මේ ලංකාවේ. ඒ රහතන් වහන්සේ මෛත්‍රී භාවනා රහත් වෙලා නැහැ. එතකොට මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙනවා. මෛත්‍රී සමාධිය. මෛත්‍රී සමාධිය පුරුදු කරලා වෙන ආරණ්‍යයකට වඩින්න හදද්දී මේ අටුවා පොතක තියෙන ලස්සන කතාව දෙවි කෙනෙක් ඉඳලා ඒ වෘක්ෂයක වෘක්ෂ දේවතාවක් අඬන්න ගන්නවා. අහනවා ඇයි දෙවි අඬන්නේ කියලා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ වැරියට ඔබ වහන්සේ වඩින්න ඉස්සලා මේ පිරිතියෝ මේ භූතයෝ යක්ෂයෝ එකාට එක මරාගෙන මේ ඉන්නේ කියලා මේ වනාන්තරේ. අපිට හිතෙන්නේ විමාන හදාගෙන ඉතින් හොඳට අපි වගේ ගෙවල් වල දොරල් වහගෙන TV බල බල ඉන්නා වගේ මේ ඇති කියලා. නෑ එක එක මරාගෙන ඉන්නේ. කෝ ඔබ වහන්සේගේ මෛත්‍රී චිත්තය අනුභවයෙන් ඒ අය ඔක්කොම ඒ මරාගෙන අමතක කරලා අතෑරලා සාන්තව සතුටින් ප්‍රීතියෙන් වාසය කරනවා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ වැඩි ගමන් ආයෙත් මේක යුද පිටියක් කිව්වා මේ කැලි. ඉතින් අපිට පේනවා තේ වනාන්තරය ඇතුලේ තියෙන නොපෙනෙන යුද පිටිය. ඒක පේන්නේ නැහැ නේ අපිට. අපි හිතන්නේ දැන් විමානයක ඉන්නවා අය. පෙරේතලෝක අර වෘක්ෂ දේ අපි හිතන්නේ හොඳට සනීපට ළමයි නලුනලු ඇති කියලා. එහෙම නැහැ. මරා ගන්නවා කියනවා. එතකොට මේ රහතන් වහන්සේලාගේ යුගයේ මේ කතන්දරේ තියෙන්නේ. දැන් මේ දුෂ්ට ක්‍රූර සිත්වලින් යුත් මෝඩ මිනිසු මෝඩ සත්‍යයන් ඊළඟට දැන් මිනිස්සු සත්තුත් නොඑක ආකාරයට හැමතිස්සෙම නොඑක ආකාරයෙන් සත්තුත් ඝාතනය වෙනවා. මිනිසුත් ඝාතනය වෙනවා. මිනිසුත් මැරෙනවා. වැඩිපුරම මේ කාලේ රාග දේශ දෙක ගොඩාක් බලවත්. ඉතින් මෙල්ල ගිහිල්ලා කොහෙද උපදින්නේ මිනිස්සු? සත්‍ය කොහෙද උපදින්නේ? ඔක්කොම යන්නේ අපායටනේ.
දෙවි ඒකයි අපි කිව්වේ අඩු ගණනේ චාතු මහරජකට යාගන්න තව තිසාවට යාගන්න යාමට යාගන්න තුසිතට යාගන්න මාර්ගපල්ලාබි මුණ ගැහෙනවාමයි කියලා අපි බය නැතුව කිව්වේ මොකද මේ බුද්ධ වචනේ අධ්‍යයනය කළා මොකද දැන් කට්ටිය කතා කරන්නේ කවුන්ට් එකට එන ආත්මෙන් නම් දාගෙන තියෙන මේ ආත්මෙට කවුන්ට් එකේ මුකුත් නැහැ කියලා මේ ආත්මේ කවුන්ට් එකට දාගන්න තමයි දැන් අපි වැඩ කරන්න ඕනේ නෑ ඒක තමයි දැන් ඒ කියන්නේ දැන් බලන්න මේ මේ මිනිස්යාගේ ප්‍රමාදයේ තියෙන බරපතලකම ඇයි හැමතිස්සෙම මායාවකින් පෙන්නවන්නේ අරක කාපම් මේක කාපම් මේක ගනි මේක ඇඳපන් කිය ඕනේ පෙන්නන්නේ මේක පෙන්න තනිකර භෞතිකවාදයක්නේ මේකේ තියෙන්නේ ඒ භෞතිකවාදී නිකන් එකක් නෙමෙයි උච්ඡේද දෘෂ්ටි යුක්ත එකක්නේ උච්ඡේද දෘෂ්ටියයි සාසත දෘෂ්ටියයි කියන දෘෂ්ටි දෙක තමයි බලපවත්තන්නේ. දැන් අපි ගත්තොත් ඒකදේවාදී වැඩිපුර තියෙන්නේ සාසත දෘෂ්ටියේ. ඒ කියන්නේ මෞංකාර දෙවියෙක් කියනවා ඒ දැමවපු ආත්මයක් තියෙනවා. එයා මරුණට පස්සේ ඒ ආත්ම දෙවියන් ළඟට ගිහලා සදාකාලික වෙනවා. හැබැයි දෙවියන් කියපෙරිට මෙයා හිටියේ නැත්තම් සදාකාලික නිරයට යනවා. මේ දෙක නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒකදේවාදී තුල බහුදේවාදී තුල තියෙන ඔහෙත් ඒගොල්ලෝ තදහදා යනවා ඒක මේවා කරන්නේ ඒ ඔක්කොම නිකන් පෙවුනට එහෙම දැන් මාක්ස්වාදී තියෙන්නේ තනි ක්‍රම මිත්‍යා දෘෂ්ටියක් ඒක. ඒක තියෙන්නේ තුච්ඡේදවාදී. තුච්ඡේදවාදී. ඉතින් එහෙම නොතිබෙන්න මං කිව්වේ අර කිසිම මහලුක ධර්මයක් නොතිබුණේ ඒක ඒ වෙලාවේ. කවුද දේවානම් පීතිස්ස රජුරෝ මුවා මරද්දී තනකොළ කන මුවට විද්දේ නැහෙනි. මං කිව්වේ දැන් මේ රටේ මේ මිනිස්සුන්ට නිදහස ගැන කතා කරන මේ ලෝකේ ගිලම්පස වළඳවලදී භික්ෂුන් වහන්සේට වෙඩි තිබ්බනේ. එතකොට පිම්පව් ගැන කතාවක් නැහැනේ. තව කොහොම හරි එතකොට මේ මිත්‍යා දෘෂ්ටියනේ. නේ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක හරි දුර්ලභයි. දැන් අපි කතා අද කාලේ ගෝලයේ ගුරුවරයාට විරුද්ධව බැන්නොත්, ගැරෙව්වොත්, ගුරුවරයාට විරුද්ධව කතා කළොත් අනිත් අය ඔක්කොම කියනවා ගහපන් ගුරුවරය නැති වෙන්නම ගහපන්. එහෙමයි කරන්නේ. දැන් ඒකෙත් මං කිව්වේ ගිලම්පස වළඳෙන් තිබ්බ ඒකෙත් මට දැනගන්න ලැබුණේ ඒ කාලේ ඒ ගෝලය තමයි ඔත්තු දීලා තියෙන්නේ ඒගොල්ලන්ට මෙන්න මරාපා මියා මේ අසවල් දේශපාලනයටයි අයිති කියලා හැබ බොරුලු ඒක ඊට පස්සේ ගෝලය විහාරාධිපති වුණා ඉතින් ඒක තමයි මේ තියෙන්නේ ඒතර හිතාගන්නක මේකේ තියෙන ස්වභාවය අවසර සෙනන් සර අපි තව කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් අපි සම්බන්ධ වෙමු නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර සනස සනස දැන් අර කන කැෂ්පය කතාවත් ඔය වගේම එකක් තියෙනවා බොහොම දුර්ලභ එකක් කියලා ඒ වගේම මට මතකන සනස ඔය කතාවක් ඔය වගේ දෙයක් මට මතකයි සනස ටිකක් පෙර කියනවා අර සනස දානෙකට වැඩලා එක සැරයක් අර ගෙදරක ඉඳලා අර සාදුකාරයක් දුන්නේ නැහැ කියලා දානෙ දෙනකොට සංඝයා වහන්සේලාට අර වියම් කිසි කෙනෙකුට මොකද වැහිලා සුවන්නාසේ ඒ කතාවක් තිබුණේ සුවන්නාසට මතකද දන්නේ ඒක මතක නෑ මට අර දානයක් දෙන අවස්ථාවේදී අරක නම් මතකයි කනකස් බෑවගේ කතාව කනකස් බෑවගේ කතාවේ තියෙන්නේ බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂු සංසලගෙන් අහනවා මහණෙනි මිනිසෙක් මේ වියගහ කියලා කියන්නේ ඉස්සර මේ ගොයන් නැ කුබුරු හාද්දි ගවයව ලවා ඒ ඇදගෙන යන අර නගුලත් එක තියෙන අර සිදුර තියෙන එක. එතකොට ඒ වියගස මිනිසෙක් මේක මූදට දානවා. මේක මූදේ රැලි අතරේ පැද්දි පැද්දි මූද මැදට යනවා. අවුරුදු 100කට වතාවක් මූද පතුලේ ඉන්න කැස්බෑවෙක් උඩට එනවා. හැබැයි ඒ කැස්බෑවගේ එක ඇහැයි පේන්නේ. එතකොට එක ඇහක් පොට්ටයි. එතකොට පේන ඇහෙන් ඔළුව උඩට දානකට අර විය ගහ සිදුරට තමයි මේ ඇහැ යන්නේ. එතකොට ඇහෙන් ඒ ආකාශය පේනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ආන භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි ඔය සිදුවීම වෙන්න පුළුවන්ද කියලා අහනවා. උදේට කියනවා භාග්‍යතුන් වහන්සේ කලාතුරකින් වෙන්න පුළුවන් කියනවා. එතකොට කියනවා නෑ මහ භික්ෂුව ඔක ඉක්මනට උනත් වෙන්න පුළුවන් කියනවා. හැබැයි මිනිස්සෙක් නිරේට ගියොත් උපත ලබාගෙන තිරිසං අපායට ගියොත් ඒවට කියන්නේ සම්පූර්ණ බාලයන් උපදින තැන කියලා. ආයි මනුස්ස ආත්මයට එනවට වඩා කන කැස් බෑ විස්තුරි බන්ධක ලීසී කියනවා.
කේවල බාල භූමිය එහෙමයි තියෙන්නේ. සම්පූර්ණ බාලයන්ගේ භූමියයි කියනවා. ඒ කියන්නේ අසත්පුරුෂයාගේ භූමියයි කියනවා. සත්ත්ව ලෝකේ නිරේ එකපාරක් වැටුණොත් ආයෙන්න බෑ කියනවා. ඉතින් ඒ නිසා දැන් සාමාන්‍ය මිනිස්සයා මේ ධර්මය ගැන කල්පනා කළත් නෑ. දැන් අපි වුණත් දන්නේ නෑනේ. දැන් ඒ කියන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ නොතිබෙන්න අපි කිසිසේත්ම මේ වගේ දෙයක් අපිට දැනගන්න කාරණයක් නැහෙනි. මොකද මහත්තයා අපිට පොඩි කාලෙවත් කවුරුවත් අපිට පුංචි කාලෙවත් කියා දීලා නැහැ. පෙර ආත්මයක කරලද පුණ්‍ය කර්මයක විපාක හැටියටයි ওই ළමයා උපදිලා ඉන්නේ කියලා අපිට කවුරක් කිව්වේ නැහැ. අපිට පැවිදි වෙලාවත් අපිට ගුරුවරුන්ගෙන් අහන්න ලැබුණේ නැහැ උන්වහන්සේ පෙර ආත්මයක කරපෙච්ච පින්කින් මේ ලැබිලා තියෙන්නේ කියලා. ධර්මයට එන්න ධර්මයට. එහෙම කතාවක් අපිට සාමාන්‍ය මේ වර්තමාන සම්ප්‍රදාය තුළ අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද ඉන්නේ කර්ම ඵල පිළිබඳව දැඩි විශ්වාසය අපිට එන්න නම් අර බුද්ධ වචනය මනාවකට මේක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් බෝධි මූලයේදී දැකපු යථාර්ථ ඥාණයයි කියලා අපිට ලැබෙන්න ඕනේ අහන්න. අපිට මටවත් අහන්න ලැබුණේ නැහැ. අපි මහන්සියෙන් දුකසේ මේ ධර්මයේ ඉගෙනගෙන තමයි අපි හිත පහදවා ගත්තේ. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේ මොකද උන්වහන්සේගේ ධර්මයේ තියෙනවනේ අර විසරද ඥාන හතරක්. විසරද ඥාන හතරෙන් එකක් තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා. දෙවියන් සහිත ලෝකෙට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දෙවියන් සහිත ලෝකේ කිසි කෙනෙක් කරුණු සහිතව ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නට මේ කරුණු අවබෝධ කරලා නැහැ කියලා කරුණු සහිතව කියන්න බෑ කියන කාටවත්. ඒ කාරණේ නිසා උන්වහන්සේ නිර්භයව විසරදව ඉන්නවා කියනවා සම්මා සම්බුද්ධත්වයේ තුල. ඊළඟට කියන මහණෙනි දෙවෙනි විසාජනා ඥානේ තමයි උන්වහන්සේ ප්‍රතිඥා දෙනවා මහණෙනි තථාගතයන්ට රාගය නැත්තේය, ද්වේෂය නැත්තේය, මෝහය නැත්තේය, කාමාසව භවාසව අවිජ්ජාසව ආදී ආශ්‍රයන් සේවී ඇත්තේය කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ නිකලස් බව ලෝකයේ ඉදිරියේ කියනවා. නිකං ඉදිරියේ නෙමෙයි දෙවියන් සහිත ලෝකයේ ඉදිරියේ. මොකද දෙවියන්ට සිත් අභ්‍යන්තරේ පේනවා. බඹුන්ට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියන් දෙවිය බ්‍රහ්ම ශ්‍රමණේකෝ මාරේකෝ බ්‍රහ්මේකෝ ලෝකේ කිසියෙක්ෝ කියන්නේ බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න බෑ. ඔබ වහන්සේ මේ කෙලෙස් නැහැ කිව්වට මේ ආශ්‍රයන් ප්‍රහාණය කරුවට මේ ආශ්‍රයන් තියනව නෝය කියලා කියන්න කිසිම කෙනෙක් නැහැ කියලා. ඒ කාරණේ නිසා උන්වහන්සේ නිර්භයයි කියනවා. දැන් අපි ගත්තොත් ලෝකෙට බය නැහැ කියලා කතා කරන්නේ මේ බය වෙලා අඬනවන්න කොච්චරද නේද? අවස්ථාවන් වල හැටි. අවස්ථාවන් මේ මහා විසරද මහා නිර්භීත වීරවරයෝ වගේ කතා කරන අය පරිසරේ වෙනස් වෙච්ච ගමන් මේ මූණු හංගගෙන අඬන කොච්චර චරිත ලෝකෙ තියෙනවද? ඒක නෑ ඇත්ත සර්. ඔව් ඉතින් එහෙම ලෝකෙක බුදුරජාණන් වහන්සේට මේ අභියෝගයක් නෑ කියන ඒ කාරණේ විසරදයි. තුන්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මිනිස්යාට නිවන් මාර්ගට බාධක කරුණු. පංචානන්තරීය කර්ම, ඊළඟට ශික්ෂාපද උල්ලංඝනය කිරීම, ඊළඟට මිසදිටුව ආදී නොයෙක් කරුණු තියෙනවා නිවන් මාර්ගට බාධක අන්තරායකර ධර්ම කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තරායක ධර්ම දේශනා කරලා තියෙන පැහැදිලිවම සම්බුඥාණයෙන් අවබෝධ කරලා. ඒතර උන්වහන්සේ වදාලා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කවුරුත් නැහැ කියනවා. ඔබ වහන්සේ අන්තරායක ධර්මයි කියලා පින්නු දේවල් අනුගමනය කරාට කිසියම් තුරක් නැහැ කියලා කියන්නේ. කිසි කෙනෙක් නැහැ කියනවා. ඒ නිසා ඒ කාරණයෙන් උන්වහන්සේ විසරදයි කියනවා. ඊළඟට පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේගේ සීවෙනි විසරද ඥානේ කියන මහණෙනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අර්ථයක් පිණිසයි යම් ඉලක්කයකටයි. ඒ ඉලක්කය තමයි සත්‍යා කුසලයේ අකුසලයේ ප්‍රහාණය කොට කුසලයේ උපද්වා දීම, සංයෝජන ධර්මයේ ප්‍රහාණය කොට මාර්ගඵල උපද්වා දීම, අවිද්‍යාව ප්‍රහාණය කොට විද්‍යාව පහළ කර දීම, ඊළඟට පටිච්චසම්පාදේ නිරුද්ධ කර දීම. ඉතින් මේ වාගේ ධර්මයන් ඉලක්ක කරගෙන තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. එතකොට මහණෙනි දෙවියන් බමුන් මරුන් සහිත ලෝකේ කිසියෙකුටත් ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ ඉලක්කය කරා යන්නේ නැහැ කියලා කිසියෙකුටත් කියන්න බෑ කියනවා. කීමේ හැකියාවක් නැහැ කියනවා. ඒ කාරණෙන් උන්වහන්සේ විසරදයි කියනවා. නිර්භය ස්ථානයේ පැමිණලා වාසය කරන පිරිස් මැද සිංහනාද කරනවා කියනවා. එතකොට මේ පිරිස් මැද සිංහනාද කරන විසරද ඥානයෙන් යුක්ත
බුදුරජාණන් වහන්සේ තමයි මිනිස්සයා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම හේතුවෙන්, ධර්මයෙන් නොහැසිරීම හේතුවෙන්, අධර්මචර්යාව හේතුවෙන්, විෂමචර්යාව හේතුවෙන් නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, ප්‍රේත ලෝක යනවා, අපාය යනවා කියලා වදාළේ. ධර්මයේ හැසිරීම හේතුවෙන්, කුසලයේ හැසිරීම හේතුවෙන් දෙවියන් අතර යනවා කියලා වදාළේ. ධර්මයේ හැසිරීම හේතුවෙන් සත්‍ය මාර්ගය ලැබෙනවා කියලා වදාළේ. ඉතින් මේකවත් අපිට සමාජය තුළ හරියට කියා දුන්නේ නැත්නම් කවුරුවා අපි කොහොමද දැනගන්නේ? අර වගේ අර අපිට ඉන්නේ ඊට පස්සේ ආ නෑ නෑ ආයෙ වැඩක් නෑ පරණ ලෝකෙට ආйти දේවල් මේ අලුත් ලෝකෙට ගැලපෙන හැටි මේ මොඩර්න් විදිහට අපි දැන් කියන්න ඕනේ කියලා මේ විදිහට කල්පනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික ඉලක්කය අපි පල්ලෙහාට දැම්මොත් ඒ අකුසලිය ගෙනියන්න දෙපේ කරන්නේ කියලා. ඒකද ඇත්තටම අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ විමාන වත්තු, එතකොට ප්‍රේත වත්තු, ඒව ගැන වැඩි කතාවක් නෑනේ. දැන් හොඳට බලන්න, දැන් අපිට හොඳට පේනවා ඒක බටහිර ආයත වෙච්ච දේ. මොකද බටහිරයිට වෙච්චදී දැන් සුදුයයි පැවිදි වෙනවනේ. දැන් තායිලන්ඩ් ගිහිල්ලා පැවිදි වෙනවා. මේ පැවිදින පැවිදිලා ගුණාතුරට මහසි ගන්නේ ධර්මය අවබෝධ කරගන්නයි. නමුත් ධර්මය අවබෝධ කරගෙන මහසි ගත්තට කලාතුරකින් වික්ෂුන් වහන්සේලා කීප නම මහන්සියෙන් ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඔන්න හිත පහදවා ගන්නවා. අනිත්‍ය කරන්න බලුවන් තරම් කැලේ ඉඳගෙන සමාධිය වඩන්න මහන්සි ගන්න එක. අරතියෙන් පහර දෙනකොට මුකුත් කරගන්න බෑ, සිවුරරල යනවා. ඇයි මේකට ගොඩාක් හේතු? දැන් අමරාවතීත් මේ මහලනේ වැඩි පිරිසක් සිවුරල යනවා. ඇයි හේතුව? පරිවර්තනය කළා නෑ හරි විදියට විමානවත පිටවත්. ඇයි හේතුව? මිනිස්සයා ප්‍රේත වෙලා උපදිනවා කියලා සුද්ධ පිළිගන්නේ නෑ. මිනිස්සයා දෙවියන් අතරට යනවා කියලා සුද්ධ පිළිගන්නේ නෑ. මොකද ඒ ඒ කියන්නේ මේ අපේ මේ රහතුන්ගේ ධර්මීය සංස්කෘතියක් පරිසරයක් ඒ මිනිස්සුන්ට නෑ. ඒකත් ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. ලොකු වැදගත්කමක් තියෙනවා. අපි තමයි අන්තිමට මේ මෑත භාගය අපි එක මේ පරිවර්තනය කළා. අන්තික මම හිතන්නේ මෙහෙම තමයි ස්වාමීන් වහන්සේ තීර තීරි ගාතාවලත් ලොකු දෙයක් තියෙනවා නේද? ලොකු දෙයක් තියෙනවා. ඉස්ලාම් කියාගෙන යනවා මම තීර තීරි ගාතාව ආසාව තියෙනවා. ඒකේ ආසාව තියෙනවා. ඒකෙත් මම තමයි තීර තීරි ගාතාව පිළිගන්නවා. සුත්ත නිපාතේ ගොඩක් ඒක කැමති. ඒ වගේ පිළිගන්නවා. නමුත් අරව පිළිගන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ශ්‍රද්ධාවට ආපු කෙනාට ගැටලුවක් නැහැ. දැන් ශ්‍රද්ධාවට ආවම පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි කියන එකට ආවනම් හරි ඒ පිළිගන්නවා. අවබෝධය ආවට නැත්තම් තමන්ගේ අවබෝධයට ප්ලේස් එකක් දිදි යනවනේ මේ මෝඩකම නිසා. තමන්ට වැටුණා කියලා. දැන් මට මතකයි අපි දැන් නම් ඒක කතා කරන්නේ. දැන් අපි මේ උස්වරණින් කතා කරමු. මට මතකයි අපි මේ ධර්ම කතාව වෙදෙන්ඩි ඉස්සෙල්ලා මහා ලොකු ගෝසාවක් ගියා ලංකාවේ. බුදුරජාණන් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ තමන්ගේ බුද්ධිය සරණ යෑමයි කියලා. බුද්ධිය සරණ යනවා කියලා කියන්න ගත්තා. තමන්ගේ බුද්ධි සරණ යනවා කියලා. බුදුරජාණන් වහන්සේ නැමති ඒ කියන්නේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේවනුසාන බුද්ධෝ භගවා යන ගුණයෙන් පරිපූර්ණ වූ ප්‍රතිමණ්ඩිත වූ ශාස්ත්‍රුන් වහන්සේව සරණ යනවා කියලා පුද්ගල සරණ ප්‍රතික්ෂේප කරපු සමාජයක් මේක. මිනිස් ප්‍රසිද්ධිය සංඝයාසල ප්‍රසිද්ධිය කියුවා තමන් බුද්ධිමත් වෙන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා තමන්ගේ ඥාන ශක්තිය සරණ යන්න කිව්වා. තමන්ගේ ඥාන ශක්තියට අවිද්‍යාවෙන් හැදයක් උපද්දවන්න බෑ. පරිසම්පාදෙන් හැදයක් උපද්දවන්න බෑ. චතුරාර්ය සත්‍ය උපද්දවන්න බෑ. චතුරාර්ය සත්‍ය තමන්ගේ ඥාණයෙන් උපදිනවා නම් භාග්‍යතුන් වහන්සේ නමකගේ සරණක් නැතුව ඒ පසේබුදු කෙනෙක්. අනිත් ලෝකේ හැමෝම රහතන් වහන්සේලා අනාගාමි සකදාගාමි සෝවාන් හැමෝම බුදුරජාන් වහන්සේගේ සරණින්මයි කරන්නේ. උන්වහන්සේ වදාළ ධර්මයේ සරණින්මයි කරන්නේ. ශ්‍රාවක සංඝයාගේ සරණින්මයි කරන්නේ. මේ ත්‍රිවිධ රත්නය අතිශයම පිහිටයි, උපකාරයි. අපි ගත්තොත් දැන් මූලිකව ශ්‍රාවක සංඝයා පහළ වෙච්ච නැති අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ධර්මය උන්වහන්සේ ධර්ම දේශනා කළා. ඔන්න ශ්‍රාවක සංඝයා පහළ වුණා. අපි ගමු රහතන් වහන්සේ 69 පහළ වුණානේ. ඒ රෝසේ බුදුරජාණන් වහන්සේ පිටත් කළා. ඒ රහතන් වහන්සේ 69ට මහණෙනි මේ ධර්මයේ මුලැමැදාග පිරිසුදු අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුක්ත මේ පරිපූර්ණ නිවන් මාර්ගය දේශනා කරන්න කියලා. ඒ ශ්‍රාවක සංඝයා ධර්මයේ පතුරවගෙන ගියා. ඒතර ඒ ශ්‍රාවක සංඝයාගෙන් තමයි ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහගත්තේ. ඒ ශ්‍රාවක සංඝයාගෙන් තමයි ශාස්ත්‍රුන් වහන්සේ වදාළ නෛර්යානික ධර්මයේ නහගත්තේ. ඒ ශ්‍රාවක සංඝයාගෙන් තමයි මේ ධර්ම මාර්ගය වැඩ කරන හැටි අහගත්තේ. දැන් සෝනන්සේ ඔතන තමයි මම හිතන්නේ පටලැවිල්ල තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අර අපි කියනවානේ කාවද ෆලෝ කරන්නේ කියලා. කාවද දැන් අපි මේකේ
කරන දේද අපි අනුකරණය කරන්න එතොත් කාවද පිළිගන්නේ මෙතන. දැන් මේ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අහලා තියෙන සමහර අවස්ථාවල කියනවා බුදුරජාණන් වහන්සේ ගුණ ඇති කරගන්න කියලා අවවාද කරනවා. බුදු කෙනෙක්ගේ ගුණ ඇති කරන්න බුදුරජාණන් වහන්සේ විසාකා උපෝසත සූත්‍රය දේශනා කළා. පැහැදිලිවම විසාකාවට විසාකා රහතන් වහන්සේලාට උපහාර ගෞරව පිණිස අටාංග උපෝසත සීලී සමාදන් වෙන්න කිව්වේ. එතකොට ඊළඟට මට මතකයි අඟුත්තර නිකායේ තියෙනවා මහණෙනි මේ ශාසනයේ පැවිදි භික්ෂූන්ට තුලාව මිනුම් දණ්ඩ සාරිපුත්ත මොග්ගල්ලාණන්ය. සාරිපුත්ත මොග්ගල්ලාණන් දිහා බලාගෙන හැදෙන්න කියනවා. භික්ෂු මේ ශාසනයේ පැවිදි වූ කාන්තාවන් භික්ෂුණීන්ට තුලාව කේමා උපලවන්නා කියනවා. කේමා උපලවන්නා දිහා බලාගෙන හැදෙන්න කියනවා. ඊළඟට කියන උපාසකවරුන්ට තුලාව හැටියට තියෙන චිත්ත ගෘහපතිත් හත්තාලවක උපාසකත් කියනවා. ඊළඟට උපාසිකාවන්ට තියෙනවා මේ කවුද වේලුකණ්ඨකේ නන්ද මාතාවත් කුජුත්තරාත් කියනවා. මේව තමයි කියනවා මේ තුලා හැරෙට තියාගන්න. ඉතින් ඒ බුද්ධ වචනේ දන්නේ නැහැ, අහලා නැහැ, කියවලා නැහැ, ඉගෙනගෙන නැහැ. මේ චුට්ටක් මෙවුනේ මේ මේක සරල වැඩි කියලා ගරහනවා. උන්නාසෙලා වින්න සිවුරු දාගෙන මේ ධර්මයේ සරල වැඩි කියලා ගරහනවා. සරලව කියා දෙන්නේ නැත්තම් සංස්කෘතෙන් කියා දෙන්නද මේක? මේක මේ ව්‍යාකරණ වලින් පටලව කියා දෙන්නේ නොතේරෙන භාෂාවකින්. ඇයි මේ ගරහන්නේ මේ ධර්මයට? ඒ නිසා මොකද වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේ වඳුනන්නේ, ධර්මය අඳුනන්නේ, ශ්‍රාවක සංඝය අඳුනන්නේ. තමන්ට කවුද වෙන්න කිව්ව දැන් බලන්න හිතලා උපාසිකාවන්ට දුන්නේ චරිත දෙකයි මුල් කරගන්න කියලා. කුජුත්තර වේලුකණ්ඨකේ නන්ද මාතා විසාකා ගැන කිව්වේ නැහැ. විසාකාවයන් කියලා සුමන සුජාතාවයන් කියලා කිව්වේ නැහැ. බඳුරු මල්ලිකාවයන් කියලා කිව්වේ නැහැ. කුජුත්තරාවයන් කිව්වා. කුජුත්තරා කියන්නේ බොහොම දුකසේ බණ කීකෙක් ගිපු කෙනෙක්. වේලුකණ්ඨකේ නන්ද මාතාවයන් කිව්වා බොහොම දුකසේ ප්‍රතිපදාවේ හැසිරුණු කෙනෙක්. දෙන්නම මාර්ගඵලලාභී. ඊළඟ උපාසකවරුන්ට කිව්වේ නැහැ අනාගාමී අනේපිරි සිරිතුමාවයන් කියලා. චිත්ත ගෘහපති වෙන්න කිව්වා අනාගාමී බණ කීකෙක් ගිපු කෙනෙක්. හත්තාලවක උග්ග වෙන්න කිව්වා ඒත් මාර්ගඵලලාභී. සකදාගාමී හරි අනාගාමී හරි කියලා. ඒ හොඳට ප්‍රතිපදාව වැඩිච්ච අය මෙහෙම වෙන්න කිව්වා උපාසකවරුන්ට. මම හිතන අද මම දැන් ඔය කියපු කරුණ ටික අපේ රටේ බෞද්ධයන්ට අහනවල ලැබෙනවද මෙහෙම වෙන්නේ? නෑ නෑ. ඉතින් ඒකනේ කියන්නේ අපි කියන එකටත් කොච්චර වල කපන්නද උන්වහන්සේලා. ඒක තමයි. දැන් අපි කවුරු හරි කෙනෙක් තියෙනවනේ අර කියන රූල් මොඩල් කවුරු හරි කෙනෙක් හිතේ තියෙනවනේ මම කියක ෆලෝ කරනවා නම් අපි කාව හරි කෙනෙක්ව. එතකොට ගිහි කාන්තාවන්ට අනුගමනය කරන්න කියපු චරිත දෙක තමයි කුජුත්තර වේලුකණ්ඨකේ නන්ද මාතා කියන දෙන්න. උපාසකවරුන්ට කිව්වේ චිත්ත ගෘහපති. ඒතර අඩු ගන්න ඕන චිත්ත සංවිත්ති කියලා තියෙන සංවිත්ති නිකායෙම චිත්ත ගෘහපතිගේ ලස්සන විස්තර තියෙන එක. එතකොට හත්තාලවක උග්ග මේගොල්ලෝ තමයි අනුගමනය කරන්න කියලා කිව්වේ. ඉතින් එහෙම නැතුව දැන් මට මතක සමහර උන්වහන්සේලා බණට ගිහිලා කරන්නේ මට බණින්න එක. මේ කියන්නේ අභිධර්මයේ කියන්නේ. එද එහෙම නැත්නම් මේක සරල කරලා ප්‍රයත්න කළා කිකේ පෞරස් කර කර කටිනුත් පෞරස් කර කර ක්‍රියාවනුත් පෞරස් කර කර අපාගත වෙන්න පාර හදා ගන්නවා. ඔච්චරයි කරලා තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේකේ පැහැදිලිව මේ මිනිස්සු දන්නව නම් මේක. ඒ කියන්නේ මේ අපිට කුජුත්තර වගේ වෙන්න කියලා තියෙන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට වේලුකණ්ඨකේ නන්ද මාතා වගේ වෙන්න කියලා. ඒතර ඒ චරිත හොයාගෙන හොඳට අධ්‍යයනය කරනවා. උපාසකවරු දන්නවනම් අපිට චිත්ත ගෘහපති වගේ වෙන්න කියලා තියෙන්නේ. අපිට හත්තාලක උග්ග වගේ වෙන්න කියලා තියෙන්නේ. ඒක දන්නවනම් එතකොට පොඩි නමල අහලා තියෙනවා නම් අපිට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න කියලා තියෙන්නේ. අපිට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වගේ වෙන්න කියලා. එහෙමනේ අහලා නැහැනේ. අහලා තියෙන්නේ අපිට මිගට් වති ගුණන දහඳුර වගේ වෙන්න, වාරිපුරු සුමංගල හඳුර වගේ වෙන්න ඕනේ අහලා තියෙන්නේ. ඉතින් බුද්ධ ශාසනයක විස්තර නෙමෙයි අහලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ ඒ කියන්නේ ප්‍රඥාවන්ත ගුණවන්ත ශාසනීය පිළිබඳ සාරේ දත් ශාසන සාරේ පිළිබඳ පහන් සිට ඇති ප්‍රබුද්ධ මනසක් ඇති පිරිසක් බිහි වෙන්නේ නැහැ නේ. ඒක නේද මේ අරගල මේක විපාක නේද මේ අරගල? ඒක තමයි සවනස්. දැන් අද වෙනකොට දැන් මේ අර්බුදේ දැන් පුපුරා යනවානේ. කාටෝ තේරුම් ගන්න බෑ කවුද කරන්නේ කවුද හරි කවුද වැරදි මේ අවුල පුපුරා යනවා. බැලුව ඇත බ්ලාස්ට් වෙනවා පුපුරා යනවා. ඒකයි මං හිතන්නේ ඒකත් දන්නේ සවනස්. දැන් අපි ධර්මයේ පැත්තට පොඩ්ඩක් අර ගියේ එතන නිකන් යම් කිසි දෙයකට විද්‍යාත්මකව ඒක කරගෙන යන්න බලන්න. නෑ නෑ නෑ. දැන් මම කිව්වා දෙවියන් අතරට ගියපු කාලෙක අභිධර්ම ඉගෙන ගන්න.
දෙවියන්ට කරපු දේශනාවක්. මේ මනුස්ස ලෝකයට කුසල් අකුසල් හොඳ නරක පැහැදිලි පෙන්නලා තියෙනවා. ප්‍රඥාව මදි. තියෙන ප්‍රඥාවෙන් ප්‍රයෝජනය ගන්න. ඕකට විරුද්ධව නේ දැන් මේ ගහගෙන යන හදන්නේ. පුළුවන් නම් ගහලා පෙන්නන්න කියන්නේ මම ඒක. දැන් මොකද අර සමහරවල් අර තියෙනවා නේද සත්‍ය කර්මය. ඉස්සර කිව්වාගේ අර සම්පටිච්චන සම්තිර්ණ ඕත මේ තද ආරම්භන හිතට යන හැටි ගන්න හැටි. හරි. ඒක තියෙන්නේ තියුණු ප්‍රඥාවන්තයින්ටයි. චිත්ත ස්වභාවයේ විනිවිද දැක හැටි චිත්ත ස්වභාවයේ විනිවිද දැක හැටි චිත්තියුන ප්‍රඥාවන්තයින්ටයි. දානපිකත මේ ජීවිතයේදී හොඳට ප්‍රඥාව දිනු කළා අපික මෙයා තෞතිසාය උපන්න කියලා. අන්න ගැලපෙනවා. අනිතක සෝනන්ස කියන්නේ අර යෙවිද සම්පටින් සම්තිරණ අපි ඒක කතාවට විතරක් භාෂාවට විතරක් විතර වෙනවා කියලා. ඊට පස්සේ අපිට තේරුම් ගන්න මාර්ගය. එක එක උදාහරණ කී කී යනවා මිසක් අපි ඔයකට තමන්ගේ ජීවිතයේ ඇතුළේ චිත්ත වීති තමන් දැනගන්න එපා එහෙනම්. අපි මේම හරියටම දැක්කනම් ඕන තමන්ට අකුසලයක් හට ගන්න. අපිකම දේශසාගත දෝමනස්ස පටිග සම්පයුක්ත මේ දිට්ඨි සම්පයුක්ත සිතක් හටගත්තා කියමු. ඒක අපායට යන සිතක්නේ. ඉතින් තමන් කොහොමද දන්නේ මේ අනුන්ට දේශ කරනවා, ගරහනවා, හින්ද ගහනවා, අපහාස කරනවා, බණ කියන්නේ සමහර අවස්ථාවල මට පහර දෙන්න හිතාගෙන. ඉතින් මේ අභිධර්මයේ කිය කිය. ඉතින් කෙලොනත පවුන රැස් කරගන්නේ. ඉතින් තමන්ගේ චිත්ත වීතිය තමන් දන්නේ නැහැනේ. ඉතින් මේ බොරුවට වඩා නරකද හරි විදිහට සතිපට්ඨාන කියවන සතිපට්ඨාන තියෙනවා හිත දහසේ ආකාරයකට අන තේරෙන භාෂාව ඒක බැලුවොත් නම් හරිනේ මිනිස්සුන්ට ලස්සනට තේරෙන විදිහට මේක කියලා දීලා තියෙනවා මුල් කාලේ භික්ෂුන් වහන්සේලා අපි ගත භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ ඊට පස්සේ මේ අභිධර්මයේ තියෙන සියුම් චිත්ත ධර්ම විද්‍යාව රහතන් වහන්සේලාට මනාවකට ගෝචර වෙන්න පුළුවන් ඒක අපි නෑ කියන්නේ නමුත් මේ විදි තියෙන පරිසරයයි පරිහානියයි මේකේ තියෙන මේ මේ මිනිස්සුયા බලාගෙන ඉඳි කඩාවැටෙන ස්වභාවයයි මේ ඔක්කොම බලද්දි හරි විදියට මිනිස්සුන්ට පිට වෙන්න තියෙන මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් සවන චෝකෙත් තියෙනනේ සවන සර මේ චක්කු විඥානේ ගත්තොත් ඒක නාමයට කරකිනවා නම් ඒක කියනවනේ වේදනා චේතනා පස්ස මනසකාර ජීවිත ඉන්ද්‍රිය කියලා එහෙම තියෙනවනේ. දැන් එතන ඒක ජීවිත ඉන්ද්‍රිය කියන එක ගැන අපි එතන නෑ ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ ලයිෆ් ගැරන්ටි දැන් හැම එකකම තියෙනවනේ එකක් ජීවිතේ දැන් මේක හේගත්තත් තියෙනවනේ කණේ ගත්තත් තියෙනවා නාසයේ ගත්තත් තියෙනවා මේ ගත්තත් තියෙනවා ජීවිතේ ඉන්ද්‍රියක් නැතුව පවත්න්න බෑනේ ඒකනේ මරණයට පත් වෙනාට කියන ජීවිතේ ඉන්ද්‍රියස්ස උපච්ඡේදු ජීවිතේ ඉන්ද්‍රිය සිඳියම් ඒක හේතුව ජීවිතේ ඉන්ද්‍රිය සිඳියම් පවත්න්න කොහොමද අපි ගමු මල එතකොට ඒක නාමයට ඔක්කොම අයිති වෙන්නේ. දැන් මලක් ගහේ තියෙනකන් තියෙනවා. කඩවක මං ජීවිතින් දේ නැන්නේ මලේ. ඊට පස්සේ මැරෙන එක නෙවෙන්නේ. ඒ වගේ එකක් නෝයි තියෙන්නේ. නමුත් අපිට අර මං කියේ අර ප්‍රබුද්ධ මනසකින් එහෙම නැත්නම් තියුණු චිත්ත විභාගයක් දකින්න පුළුවන්. සියුම් ප්‍රඥාවකින් තමන්තල උපදින චිත්තානුපස්සනාවෙන් දැක්ක යුතු දෙයක්. දෙවියන්ට ගෝචර වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි ගමු මෙහෙම තවත් එක සරල තේරුම් ගන්න දෙවෙන්ට ගෝචර කියන්නේ අභිධර්ම කියන්නේ. අපි ගමු දේවතානුස්සතිය දේවපුත සංයුත්තය සංයුතනිකාය. ඊළඟට අපි ගමු සක්කපඤ්ඤ සූත්‍රේ. මේ ඔක්කොම තියෙන්නේ මිනිස්යන්ට කියන කරුණමනේ. දේවෘත්තික කතා කරලා තියෙන්නේ. අපි ගමු පළවෙනි ධර්මදේශනාව ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. ඊ ධර්මදේශනාව අහපු වෙලාවේ චතුරාර්ය සත්‍යෙ විස්තර වෙන්නේ අහපු වෙලාවේ 18 කෝටියක් බ්‍රහ්මියෝ නිවන් අවබෝධ කරානේ. එතකොට පළවෙනි ධර්මදේශනාව ධම්මචක්කයලත් නිවන් අවබෝධ කරානේ. 18 කෝටිය බ්‍රහ්මියෝ. එතකොට ඒකෙන් අපිට තේරුම් කරගන්න තියෙන මොකද්ද? ඒ කියන්නේ එතකොට ඒ කාලේ අභිධර්ම කතාවක් තිබෙච්ච නැති කාලෙනේ. එතකොට ඒගොල්ලෝ කොහොමද ධර්ම අවබෝධ කළේ? දෙවිවරු නැතොත් මේකටම ගියොත් එම අර චිත්ත සංකාර කියලා අපි අර ගන්නවනේ අර කැලි කැලි කොටස් අරන් ගන්නවනේ ඒක තමයි මම කිව්වේ එක මේ කුසල් ලකුසල් හොඳ නරක විහාපත අයාපත මේ මම කිව්වේ එක මේ කාලේ තියෙන ගැර මේ කාලේ ගරහන යුගයේ අපි හොඳ දෙයක් කිව්වොත් ගරහනවා ඊළඟට බණකට ලෑස්තුනත් එක්ක අපේ විහාරයකට ගරහනවා එකම දැන් අපි ගත්තොත් දැන් අපි බුදු පිළිමට රත්තරන් ගාලා තියෙන රත්තරන් පාඩ ගාලා තියෙන මේ ලෝක ඉතිහාසයේ පළවෙනිතට අපි රත්තරන් පාඩ ගෑවේ ලංකාවේ කොච්චර අනුරාධපුරයේ තියෙන සමාධි ප්‍රතිමාවේ ඉස්සර රත්තරන් ගාලා තියෙන්නේ. ඔව් ඒකේ ආන්තම් රත්තරන් ලකුණු තියෙනවා. පරණ බුදුජන් වහන්සේ රන්වන් පාටයි කිව්වේ. දැන් බුදුජන් වහන්සේ රන්වන් පාටයි කියලා කිව්වේ නෑනේ. රත්තරන් බුදුරජුන්ගේ පාටයි කියලා නේ කිව්වේ ඉස්සර. රත්තරන් මොන පාටද කියලා යහන්නේ.
අපි අහන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මොන පාඩද කියලා. මොන පාඩද? ඉස්සරහලා තියෙන එහෙම නෙමෙයි. එමත් අහලා නෑ. රත්තරන් මොන පාඩද? රත්තරන් බුදුරජුන්ගේ පාඩා කියනවා. ඒ නිසා රත්තරන් පාඩ ගාලා තියෙන ඉස්සර හැමතැනම. ඉතින් දකුණු ඉන්දියාවෙන් කලාකාරයෝ ගෙනලා අර පිරිහිලානේ ඊට පස්සේ අර මොකද අයිස් විශාල නිකම් මේ රැවුල් වගේ ඇඳලා ওই තියෙන මහනුවරයේ චිත්‍ර. ඒ විරූප චිත්‍ර බොහොම ආසාවෙන් වැළඳ ගන්නවා. හරි එක දැක්කම ගැටෙනවා. ඒකයි. බොහොම වින්සෝනන්සේනක් සද වැඩසටහන මා කරන් දැන් කාලේ ඇවිත් මං හිතන්නේ අද විශාල වශයෙන් අපි කතා කරා අවශ්‍ය දෑ මොනවද කියලා, අප සිත පෝෂණය කරගන්න අවශ්‍ය දෑ මොනවද කියලා. ඒ යහපත මග යන්න, ඒ හා මග යනවා නම් කවුද තමා අනුකරණය කර යුත්තේ, කුමන ආකාරයෙන්ද මේ කළගත යුත්තේ, මේ ශ්‍රද්ධා ශීල මේ සමාධි වඩන ආකාරයට, තමාගේ සම්මා දිට්ඨිය ඇති වෙන ආකාරයට කුමන ආකාරයෙන්ද මේ කරගත යුත්තේ කියන එක අපි ලකුසවන්නස් විසින් පැහැදිලි කරා. ඒක මේ සිත පාලනය කර ගැනීමත්, ඒ සිත සම්බන්ධව තියෙන චුතිචිත්තයේ සිට නැවත වතාවක් උප්පත්තියක් ලබන තුරු පරිසම්පාදයට අදාළව කොහොමද අවජ්‍ය පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන, ඒ ආකාරයෙන් කොහොමද සලායතන නාම රූප සලායතන ආදීන් වැඩෙන්නේ කොහොමද, ඉන්පසු කොහොමද ජාති ජරා මරණ මෙයාදී ව්‍යාදී මේ ආකාරයට ඊළඟ භවයට කොහොමද ඇදී යන්නේ, තමා ඒ පරිසන්ධි චිත්තයත් ඒ යන ආකාරයත් ඒ හා සම්බන්ධව කරුණු කුමන ආකාරයෙන්ද නිමිත්තක් හෝ තමා කරන ලද නිමිත්තක් නැතහොත් කරන කර්ම කර්මඵල විපාක දෙන ආකාරය හා සම්බන්ධවත් අපි ලකුසවන්නාස විසින් අපිට යම් කිසි ආකාරයකට අපි නොදන්නා විදියකට අපිට මේක විග්‍රහ කොට සවිස්තර කොට අපිට මම හිතන්නේ අපිට ලබාගත හැකි ආකාරයට ඒ අද වැඩසටහන තුලින් අපි ලබා දුන්නා. ඉතින් බොහොම පිං ලකු සයන්නාංශ. ඉතින් අද වැඩසටහන නිමා කරනවා මෙතනින්. ඉතින් ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධ.